අවසරයි ස්වාමීනාස. හොඳයි සංජීව, මං හිතනවා මාව ඇහෙනවා කියලා. එහෙමයි ස්වාමීනාස. හොඳයි හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමීනාස, අද දින අපගේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව වූයේ ධම්මානුපස්සනාවේ රොජ්ජංග පබ්බේවතයි. එදිනදා ජීවිතයේ සතිය වඩා වර්ධනය කර ගැනීමටත්, අප විසින් සිදු කරන්නා වූ භාවනාවන් වඩා වර්ධනය කර ගැනීමටත් අදාළව බොජ්ජංග පබ්බේ සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්නයන් 13 ඉදිරිපත් කිරීමට අවසරයි. පළමු ප්‍රශ්නය, ගෞරවනීය සම්මන්ස, අප විසින් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීමේදී ඇති කරගත යුතු මූලික ගුණාංගයක් වශයෙන් ආතාපි, සම්පජානෝ, සතිමා, විනය්‍ය ලෝකේ, අභිඤ්ඤා දෝමනස්ස යනුවෙන් සෑම දේශනා කොටසක් තුළදීම ඉගෙනගත් ධර්ම කරුණු තුළින් බොජ්ජංග ධර්ම වැඩීමට ආරාධනාවක් සතිපට්ඨානයේ වැඩීම ආරම්භ කරන මුල් අවස්ථාවේ සිටම සිදුවී ඇති බව අපගේ අදහසයි. සෑම සතිමත් වීමක් හරහාම බොජ්ජංග ධර්මයන්ගේ වැඩීමක් සිදු වෙනවාදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඒක ඇත්තටම කියන්න වෙන්නේ දැන් බොජ්ජංග මට්ටම කිව්වහම ටිකක් ඒක මුල් මට්ටමක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් මුල් මට්ටමේදී අපි කතා කරන සති මාත්‍රයක් බයා ඇටෙන්ෂන් කියලා. එතකොට අපි හුදෙක් සතිය පැවැත්වීමක් තමයි මුල් මට්ටමේදී කතා කරන්නේ. එතෙන්දී තාම හිත පිට යනවා, අරමුණු වලට නතු වෙනවා, ආයිත් අපි අරමුණකට ගේනවා, ආයිත් පිට යනවා, ආයිත් ගේනවා. ඒ වගේ අර මුල් අවස්ථාවේදී අපි ගාව හොඳට තහවුරු වෙච්ච සතිමත් බවක් නැහැ. අපි තාම උත්සාහ කරන අවස්ථාවක් තියෙනවා. මොකද හිත අතීතයේ ගැවසෙන ගතිය, අනාගතයේ ගැවසෙන ගතිය, නිවර්ණ වලට යන ගතිය බොහොම බහුලයි. ඒ බඳු තත්ත්වයක ඉඳලා තමයි අපි දැන් මේ හිත සතිමත් කරන්න හදන්නේ. ඒතර මේ සතිය නිකන් අපි තොලගාන අවස්ථාවක්. තේ මට්ටමේදී කියන්න අමාරුයි මේ බොජ්ජංග මට්ටමක්ම දිනනවා කියලා. මොකද මේක නිකන් එක්තරා අන්දමක පෙළ ගැසීමක් තියෙනවා. මුලින් අපි හුදු සති මාත්‍රයක්, ඊට පස්සේ අපි කියමු සතියේ යම් පමණක වර්ධනයක්. ඒකෙත් ටිකක් දුරට එහාට ගියාම තමයි පෙන්වන්නේ සතියේ ඉන්ද්‍රිය මට්ටම. ඒ කියන්නේ එතකොට යාට නිකන් හිත තුළ යම් පමණක සතිමත් බවක් කියලා ගුණයක්, කුසලතාවයක් දිනුලා තිනවා කියන හැඟීමක් පහළ වෙනවා. නිකන් තමන්ගේ හිත ඇතුලේ මෙන්න මෙහෙම ක්වලිටි එකක් වෙන, මෙහෙම හැකියාවක්, කලින් නොතිබිච්ච කුසලතාවයක් දැන් වැඩිලා තිනවා. මෙන්න මේකට තමයි සතිය කියන්නේ කියලා යෝගාවචරයේ වශයෙන් තමා තුළ සතිමත් බව අඳුනා ගැනීම. එතකොට ඉන්ද්‍රිය මට්ටමේ සිතත් එහා ගිහලා සමහර ඉන්ද්‍රිය මට්ටම පෙන්වන්නේ තවත් එහාට ගිහිල්ලා හිතන්න අපිට හොඳට දැන් මතක ශක්තිය වැඩි වෙලා තියෙනවා. කලින් කාලයකට කලින් කියපු දේවල් හොඳට මතක හිටලා තියෙනවා. නැත්තම් ඊළඟට කාලයකට කලින් කියපු දෙයක්, කරපු දෙයක් මතකයට නගා ගන්න පුළුවන්. එතකොට අපි දැන් සෑහෙන දුරට එතකොට වැඩවලදීත් සතිමත් වෙන්න උත්සාහන්ත වෙන අවස්ථාවක්. හොඳට දැන් සතිය විතර කා වැදිලා තියෙනවා. එතකොට මේ දවසේදී හොඳට සතිය තියෙනවා. මේ දවසේදී එච්චරම සතිය හොඳට තිබුණේ නැහැ. මේ වැඩේදී මට සතිය තියෙනවා, මේ වැඩේදී සතිය නැහැ කියලා. එතකොට තමන්ට අර සමාතුලම සතිමත් බව පහළ වෙලා ක්‍රියාත්මක වෙන හැටි සම්බන්ධයෙන් යම්සි වැටහීමක් තියෙනවා. ඊට පස්සේ තවත් එහාට ගියාට පස්සේ සති බලය පෙන්වන්නේ. ඉතින් එතෙන්දී එයාගේ හිතේ දැන් හොඳට සතිය තහවුරු වෙලා තියෙද්දි දැන් බයක් නැහැ. සතිය හදන්නත් තමම දන්නවා. සතිය ගොඩනගා ගන්න හැටි, වර්ධනය කර ගන්න හැටි ක්‍රමසහ විදි තමාතුලින්ම දැන් එයා අත්දැකලා තියෙනවා, හදලත් තියෙනවා. හැබැයි විටින් විට කැඩෙනවා. ඉටින් විට අසතිමත් වෙනවා. හිත ආයිත් අතීතයට යනවා, අනාගතයට යනවා. හැබැයි දැන් හිතේ බයක් නැහැ. අකම්පිතව ඉන්නවා. මේ හිත වෙන දේවල් කරද්දිත් මොකද දන්නවා ටක් ගාලා හදා ගන්න පුළුවන්. එතකොට අර පමාදේන කම්පතිදී සති බලං කියලා පෙන්වන මේ ප්‍රමාදචාරීව හිත හැසිරෙද්දිත් හිතේ කිසිම ලොකු බයක් නැතිව අපිට හදා ගන්න පුළුවන් කියන විශ්වාසය සහිතව යා වාසය කරන මට්ටමක්, සතියෙන් බලගන්නෙච්ච මට්ටමක්, මේ කම්පණයකටපත් වෙන්නේ නැහැ, මේක දුර්වලුණයි කියලා තාය හදන්න පුළුවන් කියන විශ්වාසය තහවුරු වෙච්ච මට්ටම සති බලය කියලා පෙන්වනවා. අර බොජ්ජංග මට්ටම ඊට පස්සේ ඊටත් එහායින් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ කියන්නේ හොඳට දැන් විශේෂයෙන්ම සතිය සෑහෙන දුරට එයා ගුණයක් වශයෙන්, කුසලතාවයක් වශයෙන් අඳුනගෙන තියෙනවා. ඊටත් එහා මේක දැන් අපි ටර්න් කරනවා, නැත්තම් අපි හරවනවා තනිකරම තමා තුළ ආධ්‍යාත්මික පැත්තකටම. සාමාන්‍ය අපි හිතමු ලෞකික දේවල් වලටම ප්‍රමුඛත් වුණනම් කෙනෙකුට පුළුවන් සතිමත් බව පාවිච්චි කරන්න පුළුවන් ලෞකික දේවල් වලටත්. නමුත් දැන් මෙයා බොජ්ජංග මට්ටමට එනවා කියන්නේ ලෞකික දේවල් වලට පාවිච්චි කිරීම වෙනුවට මේ තරම් වටිනා ගුණයක්, මේ තරම් වටිනා කුසලයක්, හැකියාවක් මම මේ සාමාන්‍ය ලෞකික මන්ඩේන් දේවල් වලට පාවිච්චි කරනවා වෙනුවට මේකෙන් ඊට වඩා වැඩක් ගන්න පුළුවන්, මේක ඊට වඩා උත්තරීතර කාර්යයක් සඳහා යොදවන්න පුළුවන් කියලා අර අවබෝධයේ පිණිස යෙදවීමක්.
ඒකයි බොජ්ජංග කියන වචනේම අර්ථය තියෙන්නේ. බෝධාය සංවත්තන්තිතිකෝ තස්මා බික්කු බොජ්ජංගාති උච්චති. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අර අර්ථ දැක්වීම කරන්නේ මේ අවබෝධය පිණිස තුඩු දෙනවා, අවබෝධය පිණිස හේතු වෙනවා කියන අර්ථයෙන් තමයි එතකොට බොජ්ජංග කියන වචනයත් ඉදලා තියෙන්නේ. ඒ නිසා මේ සති සම්බොජ්ජංගය ගැන කියද්දි එතකොට එයා මේ මට්ටමේදී නිකන් සතිබන්ධව පාවිච්චි කරන්නේ කෙලින්ම සෑහඳුරට සම්මා දිට්ඨියක් මූලික කරගෙන අවබෝධයක් සහිතව දැන් මම මෙන්න මේ පාරේ යන්න ඕනේ, මේ වගේ ආධ්‍යාත්මික ගමනක යමු වෙන්න ඕනේ කියලා වගේ යම්කිසි අර පෙළ ගැස්මක් එයාට දැන් තේරෙනවා. එයා දැන් ඒ ආධ්‍යාත්මික පැත්තකටම යම් ස්පිරිචුවල් සයිඩ් එකකටම දැන් එයා මේක දැන් පාවිච්චි කරන්න තමයි ප්‍රවණතාවයක් හිත ඇතුලේ නැමීමක් තියෙන්නේ. ඒකත් එක්ක තමයි සති සම්බොජ්ජංගය අපිට ගන්න වෙන්නේ. ඒ නිසා මුල්ම මට්ටමේදී අපිට කියන්න බෑ තාම මේක බොජ්ජංග මට්ටමකින් වැඩෙනවා කියලා. මේක හැබැයි සතිය වැඩෙනවා. නොවැඩෙනව නෙමෙයි, සතිමත් භාවයක් කියලා දෙයක් වැඩෙනවා. නමුත් බොජ්ජංග මට්ටමට එනකොට ඊට වඩා තව කාරණා කීපයක් සහිතව තමයි මෙයා බොජ්ජංග මට්ටමක් කියලා දහමට අනුව අපිට හිතා ගන්න වෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි ස්වාමීනාස. දෙවෙනි පැනේ මම වාසිපත් කරන්නම්. දිවා කාලයේ පිරිසක් සිටින ස්ථානයක ධර්ම දේශනාවකට සහභාගී වූ තවත් එක් දිනේ කය වෙත අවධානය යොමුකොට සතිමත්ම සිටියෙමි. බණ ඇසේ, නමුත් මගේ අවධානය වැඩිපුරම පිහිටියේ කය වෙතයි. ක්‍රමයෙන් ඉතා සියුම්ව ප්‍රකට වූ හුස්ම රැලි අතරටත් ධාතුන්ගේ විධීම් අතරටත් සිත මාරුවද සතිය හොඳින් පැවතුනි. සිත පිට යාමක් සිදුවේ ඇහෙන ගණවලට පමණක් වූ අතර ඇසෙන ධර්ම කරුණු මා විසින් ඒ අවස්ථාවේ වැඩෙන සතියටම ගලපා ගැනීමක් පමණක්ම සිදු කළෙමි. මෙලෙසින් විනාඩි 40ක් පමණ සතිමත් වීමේදී පහත අවස්ථාවන් සතිමත්ව නිරීක්ෂණය වීමක් ඉබේම සිදු වූ බව මතකයේ ඇත. කයක් වශයෙන් ප්‍රකට වූ අවස්ථාවන් සහ ප්‍රකට නොවූ අවස්ථාවන් අද්විතු අතර ඒ එක් එක් අවස්ථාවන් වෙන වෙනම කලින් තිබුණා, දැන් නැහැ ආදි වශයෙන් සිතට දැනුනි. නමුත් මානසිකාර කිරීමක් සිදු නොකළේ. ඇතැම් අවස්ථාවල පොළොවට කය ස්පර්ශව ගොරෝසුව තිබූ බවත් ඇතැම් අවස්ථාවල නිකම් පාවී යන්නාක් වැනි සැහැල්ලු ගතියක්ද අත්විඳිමි. එයද දැනීමක් වශයෙන් හඳුනා ගනිමි. මානසිකාරයක් සිදු නොකළෙමි. මෙලෙසින් ශරීරයේ උඩට එසවී පාවී බණ ඇසන්නාසේ දැනෙන විට අවට පිරිසක් සිටිනවා නේද කියා මතක් කර ගැනීමක්ද ඊළඟට මොකක් වේදූ කියා සිතුවිල්ලක් පැනි නමුත් මේ කයත් තවත් බාහිර කයවල් ගොඩකුත් අවට තිබෙන බව පමණක් දැනුණු අතර එහි සිටි පුද්ගලයන් අවට තිබෙන බව පමණක් දැනුණු අතර සමයන එහි සිටි පුද්ගලයන් කලින් දැන සිටියද පෞද්ගලිකව සිහි නොවිනි. කය වෙත දිගටම අවධානය යොමු කළ විට කය ඇතුළෙහි සිත තිබුණු ගතියකුත් ඇතැම් අවස්ථාවල පිට ඉඳගෙන කය දෙස බලාගෙන ඉන්නවා වැනි දැනුමකුත් ඇති වුණි. මේ සියලු අවස්ථා ඉතා හොඳින් සියුම්ම දැනුණු දැනීම් සමූහයක් වූ අතර මතකයට ගැනීමට නොහැකි අවස්ථාව නැතිම විට පැවතුණු බවද දැනුනි. ඇසූ බණ මේ කිසිකට කීමට කියාවක් නොමැත. සිත සංසුන්ව සහ සාමකාමීව පැවති අතර බණ වැඩසටහනින් පසු පිරිකර පූජා කිරීම සහ කීප දෙනෙකු සමග කතා කරන්නට සිදුවද ඒ සියල්ල උපේක්ෂා සහගත සිද්ධි පෙළක් පමණක් බවම විය. විතක්ක වලින් තොර සංසුන් මනසක් බොහෝ වේලාවක් පැවතුණි. පළවෙනි ප්‍රශ්නය, මතකයට ගැනීමට නොහැකි අවස්ථා සම්බන්ධයෙන් සතිමත් විය යුත්තේ කෙලෙසින්ද? දෙවැන්න, බොජ්ජංග ධර්මයන්ගේ සිත පිහිටි බව දැනුණු නමුත් ඒ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය ගැන විශේෂ දැනුමක් මත පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව්, ඇත්තටම මෙතෙන්දි දැන් වෙන පැත්තක් කතා කරන්න වෙනවා. ඒ තමයි අපි භාවනාවක් කළා, විපස්සනාවක් වඩලා, අපි සතිපට්ඨානයක් වඩලා ඒකේ ටික ටික අපි කියමු දියුණු වේගෙන එනකොට ඒ දේවල් ගැන අවධානය නැත්නම් අවබෝධය දියුණු වේගෙන එනකොට එකකින් එන එක දෙයක් තමයි දැන් මෙතන අපි කතා කරන්නේ යථාභූත ඥාන දර්ශනයක්. රූපස්කන්ධය පිළිබඳ යථාභූතයක්. වේදනාස්කන්ධය, සංඥා, සංස්කාර, විඥාන. එතකොට මේ ස්කන්ධ පිළිබඳ අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට මේ අවබෝධයේ තියෙන එක ලක්ෂණයක් තමයි මේක අතහැරීමේ ප්‍රවණතාවයක් ඉද තුළ වර්ධනය වීම. එතකොට තමයි ඒකයි, ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාව පිණිසයි. නිබ්බිදා අර්ථය පිණිස. විරාග අර්ථය පිණිස. එතකොට මේකේ යථාභූත ඥාන දර්ශනයක් අපි තුල පහළ වෙලා නම් යම් තාක් දුරකට. ඉතින් එතකොට මේ හිත
අර දේවල් අල්ලනවා, උපාදාන කරනවා, ග්‍රහණය කරනවා, මම වගේ කියා ගන්නවා වෙනුවට දැන් මේවා නිකන් හිතේ නොරැඳී, හිත නිකන් මේවා මේවා ගැන ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නැතුව, මේවා ගැන ලොකුවට කියන්න යන්න නැතුව, උපාදාන කරන්න යන්න නැතුව, අභිනන්දනය කරන්න යන්න නැතුව, මේවා තුළ හිත පැලපදියම් වෙන්න යන්න නැතුව, මේවා හිතින් බැහැරවීමක්, ඉවත් වීමක් ස්වභාවිකවම හරි වෙන්න ගන්නවා. ඒකෙන් අපි නිවැරදිව විපස්සනා කරනවා නම් මේ වගේ පරිවර්තනයක් හිත ඇතුලේ වෙන්න ඕන. දැන් එතකොට එහෙම වෙන පරිවර්තනයකදී ඒ මට්ටමකදී හිත ටික ටික හලන්න ගන්නවා මේ දේවල්. අපි මේවට වටිනකම් දීලා තියුණාට මොකද, දැන් හිතට අවබෝධයක් ඇවිල්ලා තිනවා මේවේ වටිනකමක් නැහැ කියලා. ඒතර මේ දේවල් හලන්න ගන්නවා. හලන්න ගනිද්දී ඉතින් හැබැයි මුල්ලදී gediya pitimma හලනවා. එතකොට අමතක වීම වෙන්න පුළුවන්. ඒ නිසා මටත් ඔය කීප දෙනෙක් ඇවිල්ලා විස්තර කියලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කලම්බ කැම්පස් එකේ ඒ දවස්වල වැඩ කරපු ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා කිව්වා හොඳට විපස්සනාවක් වඩනවා. හැබැයි දැන් ලෙක්චර් එක කරන්න ගියාට සමහරවිට පැටලෙනවා, සමහරවිට මතක නැති වෙනවා. මොකද මොකද්ද මේ දැන් වෙලා තියෙන ප්‍රශ්නේ? ඉතින් එතන පොඩි ට්‍රාන්සිෂන් එකක් තියෙන්නේ. ඒක හරහා අපිට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මතක නැතිවීමක් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම හිත උපාදාන නොකරන තත්ත්වය හඳුනගනිද්දී. ඒ තුළ අවබෝධයක් පහළ වෙද්දී හිත මතක නැතිවීමක්, අපි දේවල් කරාද, මෙහෙම දෙයක් වුණාද කියලා අර ඉස්සර තරම් ඒකට බැහැගෙන අස්සෙ ඉඟගෙන මතක තියාගෙන ඒක අභිනන්දනය කරගෙන ඒකෙන් සතුටු වීගෙන ඒක මමයි කරේ කියාගෙන එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතනිකන් ඒක හරහා යනවා. ලොකු ඒක මතක තබා ගැනීමක්, ඒක හිතේ රෙජිස්ටර් වීමක්, එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක හරහා ගිහිල්ලා අන්තිමට හැබැයි. ඒ නිසා මේ මට්ටමේදී අපි පොඩ්ඩක් පරිස්සමේ නැත්තම් එහෙම කියන්නේ වඩා අපි කියමු මෙහෙම දෙයක් වෙනවා කියන අවබෝධය තුළ පිහිටාගෙන කටයුතු කරන්නයි තියෙන්නේ. කාලයක් යනකොට මේක නිකන් බැලන්ස් වීමක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට යෝගාවචරය දන්නවා මේක දැන් නිකන් ලෝක දෙකක ජීවත් වෙනවා වගේ දත් තියෙන්නේ. ඕනනම් මට මේ දේවල් උපාදාන නොකර හරි සැහැල්ලු බවක හිත පවත්වමින් දෙයක් හදා ගන්න යන්න නැතුව, කෙනෙක් හදා ගන්න යන්න නැතුව හරි සැහැල්ලු බවකින් හිත පවත්වන්නත් පුළුවන්. මේ නැත්තම් ඉතින් ආයිත් ආයි අර මඩගොඩට ගිහිල්ලා මඩේ ලැගගෙන මඩත් එක්ක ඉන්නත් පුළුවන්. එතකොට නිකන් ලෝක දෙකක් යා අඳුන ගන්න. ඒ නිසා ඒ தත්ත්වේ එනකන් ටිකක් ඉවසීමෙන් යන්න තමයි තියෙන්නේ. මොකද දෙවැනි ප්‍රශ්නේ මේ සංජීව මේ බොජ්ජංග වැඩන හැටි නේද? ධර්මයේ සිට පීඩන බව දැනනම තේවස්සයි කටයුතු කළ යුතු ආකාරය විශේෂයෙන්. මේ මට්ටමේදී ඉතින් බොජ්ජංග වැට්ටනම් ඉතින් වැඩෙනවා. මොකද මේ හරියේදී සෑහෙන දුරට යාතුල සතියක් තියෙනවා, සමාධියක්. අපි කියමු ධම්ම විචයක් වැඩිච්ච නිසා තමයි දැන් මේ හිත තුළ ඒ නුවණ වැඩ කරනවා. ධම්ම විචය හරහා තමයි දැන් මේ අවබෝධයක් ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟට වීරයක් දැන් පවත්වනවා. ඒක බොහොම බැලන්ස් කරගත්ත, සමබර කරගත්ත වීරයක්. ඊළඟට හිතේ යම් පමණක සතුටක්, ප්‍රීතියක් තියෙන්න පුළුවන්. බොහෝ දුරට ඒක උපේක්ෂාවට බර වෙන්න පුළුවන්. හිත සැහැල්ලුයි, කය සැහැල්ලුයි. හිත ඒ වගේම එකඟයි. හිත එහෙට මෙහෙට යන්නේ නැහැ. මොහොම ශාන්තව තියෙනවා. මේ වික්ෂිප්ත වීම සෑහෙන අඩුයි. පේන දේවල් ඔස්සේ යන්නේ නැහැ, ඇහෙන දේවල් ඔස්සේ යන්නේ නැහැ. හිත යාගේ පාඩුවේ ඉන්න ගතියක්. ඊට පස්සේ සෑහෙන දුරකට හිත නිකන් උපේක්ෂා සහගතව දැන් ඉන්නේ. නිකන් extra අන්දමනියක් maturity එකක් තියෙනවා. යම් පමණ නිකන් පරිණත වීමක් දැන් එයා අත්දකිනවා. ඒ වගේ අර බොජ්ජංගවල යම් යම් තැන් වලින් ස්පර්ශ කරගෙන දැන් මෙතෙන්ද යනවා. බොහෝ විට අන්තිමට නතර වෙන්නේ උපේක්ෂා පැත්තේ. ඒතකොට මේ අන්තිමට ඇතිවු දැන් මෙතෙන්ද හිත නිදහස්ම වුණා කියලා, උපාදාන රහිත තැනකටම ආවා කියලා. එතකොට කෙලින්ම උපේක්ෂා මට්ටමක තමයි නතර වෙන්නේ. දැන් එතකොට අනිත් බොජ්ජංග නිකන් ඒකෙල්ලවන්ගේ කාර්ය කෙරිලා තියෙනවා. දැන් හොඳට හිත නිකන් නතර වෙලා සැහැල්ලුවෙන් සංසිඳීමකින් නිදහස්ව වාසය කරනවා. උපේක්ෂා සහගතව වාසය කරනවා. මේ බොජ්ජංග ධර්මවල උපේක්ෂා සම්බොජ්ජංගය දැන් නිකන් මුදුන්පත් වෙච්ච තත්වයක් දැන් තියෙන්නේ. ඒ තත්වය තුළ උපේක්ෂා සහගතව වාසය කිරීමක්, මුකුත් නොකර ඒ තත්වය තුළ වාසය කිරීමක් තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ අපි විපස්සනාවක් වඩද්දී එක එක ප්‍රදේශවලදී එක එක විදිහට මේ බොජ්ජංග ටික වැඩෙන්න ගන්නවා. දැන් මේ අපි කතා කරේ හිත නිකන් අනිශ්චිත මට්ටමක් අත්දකින්න අවස්ථාවකදී. ඉතින් එතෙන්ද කියන්න පුළුවන් ඒ ධම්මවිචයෙන් වෙන්න ඕන වැඩේ කෙරිලා, ඊළඟට සතියෙන් වෙන්න ඕන වැඩේ කෙරිලා, ප්‍රීතියෙන්, පස්සද්ධියෙන්, සමාධියෙන් ඒවෙන් වෙන්න ඕන වැඩේ කියලා දැන් උපේක්ෂාවට තමයි වැඩි බරක් තියෙන්නේ. දැන් ඒ උපේක්ෂා සහගතව වාසය කිරීමක් තමයි දැන් කරන්න තියෙන්නේ. තුන්ගෙන කමටහන මම ඉදිරිපත් කරන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, නිවසින් බැහැරව
පළමු කකුල පොළොවට තබා පාරේ ගමන් කරන අවස්ථාවන්හි මෙයද අභිනික්මනක් වේවා යන පැතුම ඇතිව සතිමත්ව ගමන් කර දිනෙමි. ඒ තුළින්ම ඉතා සාමකාමී සතිමත් ඇවදීමක් සිදු විය. පාර දෙපස වාහන ඉතා වේගෙන් ගමන් කරයි. තවත් පුද්ගලයන්ද විටින් විට මුණ ගැසේ. ඒ කිසිදු දෙයකට කිසිදු වටිනාකමක් දීමට හිත යොමු නොවූ අතර ඇවිදීම දෙස සතිමත්ව සිතින් බලා සිටමින් ගමන් කිරීම සිදු විය. ඇඟි ගෑවෙන තරම් ඉතා ආසන්නයේ ඉතා වේගෙන් පැමිණි වාහනයක් නිසා හදවතේ නූලක් වැනි කම්පනයක් ඇති වූ බව සතියට දැනුනි. හිස ඔසවා මොකක්ද ගී කියා පමණක් බැලු අතර වෙනදාමෙන් පතා ගැතීමක් සිදු නොවිණි. ගමනේ ඉතුරු කොටසද සාමකාමීව ගමන් කළ අතර සිතුවිලි පැමිණියේ නැත. ඇවිදින ශරීරය දෙස බලා සිටීම තුළින් සිත නිහඬ වී ඇති බවත් උපේක්ෂා සාගත තත්වයක් පැවති බවත් අද්දුටු වෙමි. අනෙකුත් බොජ්ජංග ධර්ම ගැන වැටහීමක් නොමැත. මෙවැනි සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරහා වුවද බොජ්ජංග ධර්ම වැඩීමක් සිදු කළ හැකිද? පහදා දෙන මෙන් ගෞරවණීය නිලාසිකි. තෙරුවන් සරණයි. අනිවාර්යෙන් මේ කියන්නේ එහෙම අපිට බොජ්ජංග වඩන්න අපි ඉඳගෙනම ඉන්න ඕනේ පර්යංකෙන් ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඇවිදින කොටත් අපේ හිත තුළ අපි ඒ කටයුත්ත සිද්ධ වෙනවා නම් සතිපට්ඨානයක් චිත්තානුපස්සනාවක් විශේෂයෙන්ම වැඩෙනවා නම් ඉතින් බොජ්ජංග ධර්ම වැඩෙන්න පුළුවන්. ඒත් මෙතනදී අපි කරන කාර්ය සිහියෙන් කරනවා නම් හොඳ අවබෝධයකින් කටයුතු කරනවා නම් ඒක බොජ්ජංග වලට යම් කන්ට්‍රිබියුෂන් එකක් කරන්න පුළුවන්. හිතන්න අපි දැන් මේ කතා කරන්නේ විශේෂයෙන්ම දැන් පේන දේවල් ඔස්සේ හිත දුවන්නේ නැති මට්ටමක්නේ. ඇහෙන දේවල් ඔස්සේ ගඳ සුවඳ රස ස්පර්ශ ඔස්සේ හිතේ පහළ වෙන සිතුවිලි ඔස්සේ හිත දුවන්නේ නැහැ. දැන් එයාගේ පාඩුවේ ඉන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. දිට්ඨේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය කතා කරන්නේ මේ ආරම්භක මට්ටමක් නෙමෙයි අපි. මේ කියන්නේ මේ මට්ටමකට හිත ගත්තා කියන්නේ ප්‍රායෝගිකව හොඳට සතිපට්ඨානයක් වඩලා මෙතෙන්ට ආවා කියන්නේ. ඉතින් කියන්නේ වැඩිච්ච මට්ටමක් තියෙනවා දැන්. මම කියන්නේ මේක සර්ව සම්පූර්ණ මට්ටමක් කියලා. මෙතෙන්දී යම් පමණක සංදිස්ථානයට අපි පැමිණලා තියෙනවා. ඒ தත්ත්වය අපි පවත්වන්න වෑයම් කළ යුතුයි. ඒක පරයන්කේදී විතරක් නෙමෙයි. දැන් මේක පතුරුව ගන්න ඕනේ අපි සක්මනේදී. පුළුවන් ද සක්මන් කරද්දිත් මෙතෙන්ට අපේ හිත ගන්න. සක්මන් කරද්දී ඇහැ අරගෙනයි සක්මන් කරන්නේ. හැබැයි ඇහැ අරගෙන හිටියට පේන දේ ඔස්සේ හිත දැන් යන්නේ නැහැ. ඊළඟට ගඳ සුවඳ දැනේවි, රස දැනේවි, ඕන්නම් සමහරට ස්පර්ශ දැනේවි. දැන් හැබැයි මේ ස්පර්ශයේ හිත තියන්නෙත් නැහැ. අපි මුලින් කියන්නේ එහෙම නෙමෙයිනේ ස්පර්ශය අනිවාර්යෙන් හිත තියන්න කියලා තමයි අපි කියන්නේ. නමුත් මෙතෙන්දී දැන් මේ වජංග වලට එනකොට මේක වෙනවයි කියන්නත් බෑ. ඇත්තට මේක වෙන්න පුළුවන් ඊට කලිනුත්. නමුත් දැන් මේ වජංගත් එක්ක අපි මේ අනිශ්චිත බව කතා කරද්දී. ඒතර දැන් හිත මේ දැනෙන අරමුණේ ඉන්නව වෙනුවට හිත හුදෙකලා වීම. කායික අරමුණක් තියෙනවා නම් රළුව පාදේ පොළවේ ගැටෙනවා. නමුත් හිත දැන් ඒක ගැන උනන්දුවක් නැහැ. හිත කැමති යාගේ පාඩුවේ ඉන්න. හුදෙකලාව ඉන්න. අනිශ්චිත වෙ ඉන්න. ලෝකෙ කිසිවක් උපාදාන නොකර ඉන්න. ඉතින් එතකොට ඊට පස්සේ ඕක අරන් ගියොත් අපි එදිනෙදා කටයුතු වලද අපි තුමු අපි කියලා තියෙනවා වගේ අපි තුමු පස්සේ ඒක අපි යනවා. ඉතින් එතකොට අපිට දැන් අනිත් අය ගැන ලොකුවට කල්පනා කරන්නවත් පොතක් පතක් බලන්නවත් එහෙමත් නැත්නම් රේඩියෝ එකක් අහන්නවත් සින්දුවක් අහන්නවත් එහෙම මොකක්වත් අපි ලොකුවට හිතේ යොමනාවක් නැතුව අපි නිකන් අපි හිතමු ජනේල් කවුළුවෙන් නිකන් ඈත බලාගෙන යනවා. ඈත තියෙන්නේ නිකන් හිත කලබල දෙයක් නෙමෙයි නං හිත වික්ෂිප්ත කරන දෙයක් නෙමෙයි නං අපි නිකන් ඔය වලාකුළු දෙහා නැත්නම් මාකයි වෙල්ලා යද්දීහා ඔහොම වගේ අපි බලාගෙන යනවා නම් දන්නේම නැතුව හිත අනිශ්චිත වෙන්න පුළුවන්. ඒතර අපි මේක අර මේ අධික වීරයකින් උවමනාවකින් මම කරන්න ඕනේ කියලා එහෙම හැඟීමකින් ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. මේක බොහොම හිතේ බැලන්ස් වීමක් තියෙන්නේ. තනිකර ඉන්ද්‍රිය සමතාවයක් තියෙන්නේ. ඉන්ද්‍රිය සමතාවයේ ගන්නට යම් අවස්ථාවකදී සිද්ධ වුණාද එතෙන්දී ඔය හිත අනුශ්‍රිත වේවි. මේ මට්ටමේදී කෙනෙක්ම උපේක්ෂා සම්බොජ්ජංගේ තමයි ඉස්සරහට එන්නේ. ලොකුවට අපිට එතෙන්දී ධම්ම විචයක් ගැන කතා කරන්න බෑ. ධම්ම විචය නිසා තමයි හැබැයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ කතා කරන උපේක්ෂාව මේ අඥාන උපේක්ෂාවක් නෙමෙයි. මේ කතා කරන උපේක්ෂාව ප්‍රඥාව මත ප්‍රඥා පෝෂණයක් මත ගොඩනගා ගත්ත උපේක්ෂාවක්. ඒතර මේ උපේක්ෂා සම්බොජ්ජංගේ එතකොට අපිට උපේක්ෂා සම්බොජ්ජංගේ තමයි ඉස්සරහට මතුවලා තියෙන්නේ. යම් පමණක පස්සද්ධියක් තියෙන්න පුළුවන්. කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් තියෙන නිසා පස්සද්ධි සම්බොජ්ජංගේටත් යම් පමණක රුකුලක් තියෙනවා. ඊට අමතරව හිතේ එකඟතාවයේ තියෙනවා. ඒ එකඟතාවයේ අරමුණක එල්බගත් එකඟතාවයක් නෙමෙයි. අරමුණු වලින් නිදහස් වීම හරහා ඇතිවෙච්ච එකඟතාවයක්. අපි මේ වෙනමම පැත්තක් දැන් මේ අපි කතා කරන්නේ. ඔය මුලින් කතා කරේ අරමුණු සහිත සතියක්
අරමුණු වල ලබන සමාධියක්, දැන් මේ කතා කරන්නේ අරමුණු රහිත සතියක්, අරමුණු වලින් නිදහස් වෙච්ච සමාධියක්. ඒතර මේ බඳු සමාධියකදී තනිකරදී විපස්සනා සමාධියක්. ඒතර මේ මට්ටමේදී හිතේ සමාධි ගතිය තියෙනවා. අරමුණක් නැති වුණාට හිත දුවන්නේ නැහැ. හිත නිකන් අතර වෙලා. ඊළඟට අපි කියමු ප්‍රීති ගතියක් සමාහට තියෙන්න පුළුවන්. ඉතින් සමාහලාවනේ යම් පුංචි සංසිඳීමක් සැහැල්ලුවක් සතුටක් දැනෙන්න පුළුවන්. නිරාමස ප්‍රීතියක් සුළු වශයෙන් හෝ එන්න ඉඩ තියෙනවා. හැබැයි නාවයි කියලා ප්‍රශ්නිකුත් නැහැ. හිත ඊට වඩා ප්‍රිය කරන්න පුළුවන් උපේක්ෂාව. මොකද සමාධියක වුණත් මොහුකුරාගේ මට්ටම මෝරපු මට්ටම තමයි උපේක්ෂාව කියන්නේ. ප්‍රඥාව හොඳට වැඩෙන්න නම් උපේක්ෂා මට්ටම තමයි හොඳ තෝතැන්නක් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්දී බොජ්ජංගවල උපේක්ෂා සම්බොජ්ජංගයේ තමයි ඉස්සරහින් හිටගෙන තියෙන්නේ කියලා කියත හැකියි. හොඳයි, පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. සිවෙනි පැනේ මම ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කායික රෝගයකින් පෙළෙන අවස්ථාවන්වලදී බොජ්ජංග ධර්මයන් සිහි කිරීමෙන් නිදුක් නිරෝගී සුව ලබාගත් බවත් වර්තමානයේ වන විට බොහෝමයක් බෞද්ධයන් විශ්වාසයක් වශයෙන් රෝගී අවස්ථාවන්හිදී බොජ්ජංග පිරිත ඇසීමේ පුරුද්දක් ඇති කරගෙන සිටින බවත් දනිමු. සත්‍ය වශයෙන්ම මානසික සහ කායික සුවයක් ලබා ගැනීමට කලින් වඩා වර්ධනය කරගත් බොජ්ජංග ධර්මයන් අප තුළ පැවතීම අවශ්‍ය වෙනවා. එසේ නැමැතිනම් විශ්වාසය තුළින්ම සහනයක් ලබා ගැනීමට තරම් මේ ධර්මයන් ප්‍රබලද පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සර්. විශ්වාසය තුළිනුත් මේ සහනය ලැබෙන්න පුළුවන්. ඒක ඉතින් මේ ධර්මයට විතරක් නෙමෙයි, ඒක වෙනම ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා වෙනම කතා කරනවා. අපි විශ්වාසයෙන් අපි දමු සීනි තියෙන අපි මොකක් හරි මේ ටොපි එකක් ගත්තයි කියලා. හැබැයි අපි හිතන් හිටියේ මේක මේ මේත්තක් කියලා. ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වෙනම චෙක් කරනවා. දැන් ඩ්‍රග් එකක් මේ මැනුෆැක්චර් කරද්දී ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක කතා කරනවා. ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක යහා ගිහිල්ලා මේ මේ යම්සි නිවාරණයක් වෙනවා නම්, යම්සි අපි හිතමු හීලින් එකක් වෙනවා නම්, සුව වීමක් වෙනවා නම්, එහෙම තමයි එතකොට මේ ඩ්‍රග් එක ඇප්රූව් වෙන්නේ. ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක ඒතර අපේ හිතේ තියෙන දෙයක්. ඒක අනිවාර්යයෙන්ම අපි මේ බොජ්ජංග වල තියෙන්න ඕනේ, බුද්ධ ධර්මයේ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපි අධිකව විශ්වාස කරනවා නම් මේ දෙන බෙහෙතෙන් මේ ලෙඩේ සනීප වෙනවා කියලා, ඒකේ ලොකු ඉම්පැක්ට් එකක්, ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් ඒක එක පැත්තක්. අනිත් එක තමයි මේ බොජ්ජංග ධර්ම ගැනත් ඉතින් එහෙමම දෙයක් කියන්න පුළුවන්. ඉතින් අපි ඒව ගැන ලොකුට දන්නේ නැති වුණාට, ඒවා අපේ හිතවල දියුණු කළ නැති වුණාට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නම් මේ පිටින් මාව සනීප වෙනවා, මේ කියන වචන ඒකාන්තයෙන් සත්‍යයි, එහෙම කියලා අපි තුල ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසය සෑහඳුරට අපිට සුව වෙන්න බලපානවා. ඊළඟට බොජ්ජංග ඇත්ත වශයෙන්ම වඩලා තියෙනවා නම්, විශේෂයෙන්ම දැන් ඔය කතා කරන මට්ටමේදී අපි තුමු බුදුරජාන් වහන්සේ අසනීප වෙච්ච ලාවකදී, සාරිපුත්තු සාමණේරයන්ගේ සාරිපුත්තු සානනේ මුගලන් මහරහතන් වහන්සේ අසනීප වෙච්ච ලාවකදී, කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙච්ච ලාවකදී, ඉතින් මේ වගේ තැන්වලදී මේ බොජ්ජංග අහලා උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම සනීප වෙනවානේ. ඉතින් එතන අර බොජ්ජංග ධර්ම දියුණු කළා තිබුණා. ඊළඟට ඒවා අර දේශනයත් එක්ක ලස්සන්ට මුදුන්පත් වුණා, නැත්තම් ගානට සමබර වුණා. විශේෂයෙන්ම ওই පස්සද්ධි සම්බොජ්ජංගය කය තුල තරාන්දමක සහනයක්, සැනසීමක්, කය සැහැල්ලු කිරීමක් දක්වා අරගෙන ඉන්න පුළුවන්. ඒතොර ඒ විශේෂයෙන්ම ඒ පස්සද්ධි සම්බොජ්ජංගයක් වගේ එකක් හොඳට අපිට කාවැදිලා, ඒවා අපි හරහා ගිහිල්ලා, ඒවා යම් පැමණ අත්දැකීමකුත් තිබිලා, හැබැයි ඒත් මේ රෝගී තත්ත්වයේදී දැන් ඒ ඔක්කොම නිකන් යටපත් වෙලා කය නිකන් හේබාලා බොහොම දුර්වල වෙලා තියෙද්දි ආයෙත් අර තව කෙනෙක් අර විදිහට හොඳට විස්තර කළා අපිට ඒ ටික දේශනා කරද්දි, අපි තුමු සජ්ජායනා කරද්දි අපිත් ඒකට හොඳට කන් දීගෙන අහන් ඉඳලා ආයෙත් අර අපේ ඒ කුසලතාවය පොඩ 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 අවදි වෙලා ඇවිල්ලා හිත අර හැකිලිලා තිබිච්ච ගතිය ඉවත් වෙලා ආයෙත් සංසුන් වෙලා ආයෙත් සතුටු වෙලා, ඉතින් එහෙම එනකොට අර මානසිකව අපි ඒ අපි තුල ගොඩනගෙන ඒ බොහොම සුවදායි සුවබර ආකල්පයම මානසික සහනයම ඊටse කයත් නිරෝගී කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අපි සාක්ෂාත් කරගෙන තියෙන මට්ටමේදී, අපි ඒක වඩලා තියෙන මට්ටමේදී, ඒ නිසා අමාර වෙට යම්ස කෙනෙක් ඒවා සජ්ජහනා කරද්දී අපිට ඒක ප්‍රබලව මේ ඒකෙන් සැනසීමක්, ඒකෙන් ඉෆෙක්ට් එකක්, ඒකෙන් බලපෑමක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි ඒවා වඩලා නැතත් අපි තුළ මේවා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම් ඒ තුළිනුත් ලොකු සැනසීමක් ලැබෙන්න පුළුවන්. හොඳයි සර්. පස්වෙනි ගැටලුව
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඉතා උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් යුතුව මෙම සතර සතිපට්ඨාන සාකච්ඡාමාලාව හා සම්බන්ධ වන අයෙක්මි. සාකච්ඡාව තුළදී කමඨහන් වාර්තාවන් සඳහා ඔබ වහන්සේ විසින් පිළිතුරු සැපීමේදී අවශ්‍ය ප්‍රධාන ධර්ම කරුණු සටහන් කර ගැනීමේ පුරුද්දක් දිගටම මා විසින් සිදු කළෙමි. කමඨහන් වාර්තාවන්ට ලැබෙන පිළිතුරු වලින් විශාල ධර්ම දැනුමක් ලබාගත් අතරම එම ධර්ම කරුණු පැහැදිලිව වැටහුණා යනුවෙන් පීතියක්ද ඒ අවස්ථාවේදීම සිතට ඇති විය. ඔබ වහන්සේ විසින් පිළිතුරු සපයා ඊළඟ ප්‍රශ්නයේ ඉදිරිපත් වන තුරු ඉතා කුඩා කාලය තුළදී මාගේ සිත ඉතාමත් ගැඹුරු නිහඬියාවක් වෙත යන අතර ඒ ඉතා සංසුන් වූ සාමකාමී වූ අවස්ථාවකි. ඒ තුළින්ම දේශකයාණන් වහන්සේ පිළිබඳ විශාල ගෞරවත්වයක් නැවත නැවත ඇති වූ අතර ක්‍රමයෙන් දේශනාව සිදු කරන අවස්ථාවන්හිදී වාක්‍ය අතර පවතින හිඩැස සහ වචන අතර පවතින හිඩැස දක්වාම මේ ගැඹුරු නිහඬියාවත් සංසුන් බවත් අත්දැක්කෙමි. නමුත් ධර්ම කරුණු වටහා ගැනීම සහ ලියා සටහන් කර ගැනීම දිගටම සිදු කළෙමි. ක්‍රමයෙන් මාතුල විශාල සැහැල්ලු බවක් සහ උපේක්ෂා සහගත බවක් ඇති වූ අතර අවසානයේ කිසිවක් උපාදාන නොවන මට්ටම දක්වා සිත සකස් වූ බවක්ද අත්දැක්කෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන්ම මේ අකාලික ධර්මයේ පිහිට ලබා ගැනීමට මඟ පෙන්වන ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් වැඳ නමස්කාර කර පිළිමිදෙමි. මාගේ ධර්ම ගැටලුව පළවෙනි එක, මෙලෙසින් ගැඹුරින් අත්දකින නිහඬ සහ සංසුන් අවස්ථාව සමාධිමත් වීමක්ද නැතිනම් අනිශ්චිත සිතේම එක් අවස්ථාවක්ද? පොඩ්ඩක් ඉන්න සංජය. දැන් ඇත්තටම මේ අනිශ්චිත බව එක පාටම අපිට කියන්න බෑ. මුල් මට්ටම ලොකුම සමාධි බවක් කියලා ඒක සුළු වශයෙන් කෙටි කාලීනව සල්ප කාලයකට ලබන හිතේ සහනයක්, හිතේ නිදහස් වීමක්, උපාදාන වලින් තොරවීමක් කියන්න පුළුවන්. හැබැයි ඒ தත්ත්වය දිගට අපි පවත්වද්දී උසර සමාධි මට්ටමක් හැදෙනවා. ඒක අපි කියන්න පුළුවන් එක්කෝ අනිමිත්ත සමාධියක් කියන්න පුළුවන්, නැත්නම් අප්පනිහිත සමාධියක් කියන්න පුළුවන්, නැත්නම් ශුන්‍යත සමාධියක් කියන්න පුළුවන්. ඒ ඒ පැත්ත හැදෙන නම් අපි සෑහෙන පමණක කාලයක් හිත අනිශ්චිතවම පවත්වන්න ඕන. හිත තුළ නිමිති නොමැතිව හිත පවත්වන්න ඕන. හිත කිසිවක් උපාදාන නොකරම, හිතේ ආසාවක් පහළ කරගන්න නැතිවම, හිතට අරමුණු දෙන්නේ නැතිවම සෑහෙන වෙලාවක් හිටියොත් තමයි ඕක සමාධියක් බවට පත් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔක විනාඩියක් දෙකක් අනිශ්චිත වුණා කියලා ඒක ලොකු සමාධියක් කියලා වචනකින් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඒක තව තව දියුණු කරන්න තමයි තියෙන්නේ. එතකොට තමයි එතකොට කියන්න පුළුවන් සමාධි තත්ත්වයක් අත්දකින්නවා කියලා. හොඳයි සර්. ඊට අදාළ දෙවෙනි ප්‍රශ්නය, අත්දැකීම් පෙළ ධර්මය හා ගලපා බැලීමේදී බොජ්ජංග ධර්මයේ වැඩිවීමක් සිදු වී ඇතැයි සිතේ. ධර්ම දේශනයන්ට සමන් දීම තුළින්ද බොජ්ජංග ධර්ම වැඩිවීමක් සිදු කළ හැකිද? තෙවෙනි ප්‍රශ්නයක් දෙපක් කරන්න අනිවාර්යම මේ කරන්න පුළුවන්. දැන් ඔය ධම්මවිචේ සම්බොජ්ජංගය විශේෂයෙන්ම මේ ප්‍රදේශ ගණනාවකින්, ක්‍රම ගණනාවකින් පෙන්නනවා. ඒක අනිවාර්යම මේ භාවනාවෙම විතරක් වැඩි යුතුයි කියන්නේ නැහැ. හිතන්න බණක් අහද්දි හොඳට අපි නුවණ යොදලා ඒ ධර්මයට සවන් දෙනවා නම් එතනින් ධම්මවිචේ වැඩෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකක් හරි පොතක් අධ්‍යයනය කරනවා නම් ඊට අදාළව අපේ හිත තුළ නුවණක් වැඩෙන්න පුළුවන්. ඒ නිසා ඒ නුවණ දියුණු වෙන යම් කටයුත්තක් තියෙනවද, ඒ කටයුතු හරහා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් ඒ නිසා මේකට අනිවාර්යෙන් භාවනාවේදී විතරයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ කියලා නියමයක් නැහැ. හොඳයි සරණස. ඒට අදාළ තෙවැනි ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්න. කිසිවක් උපාදාන නොවන අවස්ථාවක් දක්වා සිත ගමන් කරන්නේ පළමු බුද්ධංග ධර්ම හත දියුණු වීමෙන්ද? පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොජ්ජංග ධර්ම වල යම් පමණක පෙළ ගැසීමක් වෙලා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් අපි නිකන් හුදෙක් සතිමත් වීමක් දක්වා හොඳට සතිය දිනු වීමක් වුණ පමණින් හිත අරමුණු වල නිදහස් වීමක් වෙනවා කියන්න බෑ. අරමුණු සහිතව හිත සතිමත් වෙලා තියෙනවා. හැම ආශ්වාසයක් ගන්නෙම ආයෙත් දැන් සතිය පිහිටව ගන්න පුළුවන්. හැම පාදයේ ස්පර්ශයක් ගන්න සතිය පිහිටව ගන්න පුළුවන්. එම වේදනාවක් ගන්න සතිය පිහිටව ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ උපාදාන ලොකුවට නෑ, සම්මර්ෂණ මට්ටමක් තියෙනවා. හැබැයි හිත නිදහස් වෙලා නෑ. ඒතකොට ඒක එහාට යන්න ඕනේ. ඒතකොට අපි අරහා ගිහිලා ධම්මවිචයක් දිනු වෙන්න ඕනේ. ඒ නුවණ ඉදිරිපත් වෙන්න ඕනේ. තව ඒක වැඩෙන්න ඕනේ. ගාන්ට වීර්ය සමබර වෙන්න ඕනේ.
හිත බොහොම සහනශීලීව මේ කටයුතු දැන් සෑහෙන වඩන්න ඕනේ. ඉතින් එහෙම යද්දි තමයි පස්සද්දි සමාධි උපේක්ඛා පැත්තට කිට්ටු කරන්නේ. එතකොට අර හිත නිදහස් වීම කියන්නේ ඇත්තටම සෑහෙන දුරකට බොජ්ජංග වලින් කුළු ගැන්විච්ච අවස්ථාවක් කියන්න පුළුවන්. ඉතින් එතෙන්දී අර කලින් පටක් කළා වගේ උපේක්ඛා සම්බොජ්ජංගයකට පස්සද්දි සම්බොජ්ජංගයකට දැන් සෑහෙන තැන ලැබිලා හිත නිදහස් වෙලා ඒ නිදහස් භාවය තුළ සහල්ලුවෙන් අපි කියමු තෘප්තිමත්ව වාසය කරන්න පුළුවන් තත්ත්වයක් එනම් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒවා වුණත් ඇත්තටම අපිට එක පාටම මේවා 100%ක් පිරිසුදුවම මුලින්ම පළවෙනි පාරෙන්ම වෙනවා කියන්න කියලා කියන්න බෑ. මොකද හිත කයෙන් නිදහස් වුණත් යම් පමණක වේදනාවක ගෑවිගෙන තියෙන්න පුළුවන්. යම් පමණක සංඥාවල තාමත් ගෑවෙන්න පුළුවන්. යම් යම් සිතුවිලි තාමත් හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර 100%ක් තාම අනිශ්චිත නැහැ. තව තව මේකේ බහුලීකృత කරන්න කරන්න තමයි අර මේ තියෙන ගෑවි ගෑවි තියෙන අනිත් වේදනා ටිකත් නිකන් අයින් වෙන්නේ. අර තියෙන සංඥා ටිකත් ඉවත් වෙන්නේ. සංස්කාර, චේතනා, සිතුවිලි ඒ ටිකත් ඉවත් වෙන්නේ. ඉතින් ඒකට මේ පියුරිෆිකේෂන් එක, මේ පිරිසුදු වීම තව තව අපි එතන පරිණත වීමක් කරහා තමයි සිද්ධ වෙන්නේ. හොඳයි සයන්වන්ස්. පළවෙනි ප්‍රශ්නේයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, එක් එක් බොජ්ජංග ධර්මයන් අඩුවැඩි කිරීමකින් තොරව මනාව තබා ගැනීම තුළින් බොජ්ජංග ධර්ම සමකර ගත යුතු බවත්, ඒ සඳහා සතිය මූලික වී කටයුතු කරන බවත් ධර්ම දේශනය තුළින් අප විසින් ඉගෙන ගත්තෙමු. පළවෙන්න, එලෙසින් අඩුවැඩි වූ අඩු හෝ වැඩි වී ඇති බොජ්ජංග ධර්මයන් හඳුනා ගැනීමේ ක්‍රමයත් බැන්න, නැවත එක් එක් බොජ්ජංග ධර්මයන් සමතාවයකට පත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ශිල්ප ක්‍රම තවදුරටත් පහදා දෙනමින් ගෞරවණීය සෙන්වන් සර්. ඔව්, ඒක ඇත්තටම අපිම බලන්න ඕනේ ඒ ඒ අවස්ථාවේදී දැන් කොහොමද මේ හිතේ තත්ත්වය. ඒ කියන්නේ ඔතන නිකන් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන, නැත්නම් ඉන්ට්‍රොස්පෙක්ෂන් එකක් තියෙන, නිකන් ඇතුළත බැලීමක්. මේ වෙලාවේදී මගේ හිතේ තත්ත්වය මොකද්ද? ඒතර මේකේ කණ්ඩායම් තුනක් බුදුහාමුදුරුව පෙන්නනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් කණ්ඩායම් දෙකක්. ඒ කියන්නේ හිත ඇක්ටිව් කරන, හිත හොඳට ක්‍රියාශීලී කරන එක කණ්ඩායමක් ඉන්නවා. අපිට හිත තැම්පත් කරන, සමාධිමත් කරන, බොහොම අපි තුමු ට්‍රැන්කුවිල් පැත්තකට, ට්‍රැන්කුවිලිටි පැත්තකට, නිකන් බොහොම සංසිඳිච්ච පැත්තකට පත් කරන තව කණ්ඩායමක් ඉන්නවා. ඒතකොට පළවෙනි කණ්ඩායමේ හිත ඇක්ටිව් කරන, හිත බොහොම ක්‍රියාශීලී කරන, හොඳට නැගිටලා අවබෝධයෙන් සිහියෙන් එහෙම ඉන්න කණ්ඩායමේ තියෙන්නේ ධම්මවිචේ, විරිය, පීති කියන තුන, මොජ්ජංග තුන. ඊපස්සේ හිත තැම්පත් කරලා, සැහැල්ලු කරලා, නිවලා එහෙම තියෙන කණ්ඩායමේ ඉන්නේ පස්සද්දි සමාධි උපේක්ඛා කියන තුන. එතකොට දැන් අපි බලන්න ඕනේ සිහියෙන්, සතිය තමයි එතකොට මැද්දේ ඉන්නේ. සතිය තමයි එතකොට නිතරම තියෙන්නත් ඕනේ. ඒකයි ඉතින් මතක් කරන්නේ සතිපෝහම් වික්කවේ සබ්බත්තිකං වදාමි කියලා. එතකොට මේ සතිය නම් මහණි හැම තැනම තියෙන්න ඕනේ කියලා බුදුරජාණන්සේ අග්ගි සූත්‍රයේ පෙන්නන්නේ ඒකයි. එතකොට යා සිහියෙන් බලන්න ඕනේ, සිහියට දැනෙන්න ඕනේ දැන් කොහොමද හිතේ තත්ත්වය. මේ වෙලාව නිකන් හිත මේ අපි කියමු නිකන් උදාසීන වෙලා, හරිම නිකන් කම්මැලි ගතියක් ඇවිල්ලා, හරිම ඈනුන් යන ගතියක් ඇවිල්ලා, එහෙම කෝසජ්ජේ පැත්තකට දයන්. එහෙමනම් ඒ කියන්නේ අර දෙවන කණ්ඩායම දැන් වඩවන්න ගියොත් හරියන්නේ නැහැ. දැන් අම්සි ඇක්ෂන් එකක් ගන්න ඕනේ. දැන් හිත ඇක්ටිව් කරන්න ඕනේ. දැන් හිතට පණ දෙන්න ඕනේ. එහෙනම් ධම්මවිචයක් වඩන්න ඕනේ. නැත්නම් වීරයක් වඩන්න ඕනේ. නැත්නම් ප්‍රීතියක් පැත්තකට දාගන්න. එතකොට හිත සතුටු කරන්න. හිත නායි කූද්දලා ගන්න ඕනේ. නැගිටවලා ගන්න ඕනේ. ඊට පස්සේ තවත් පැත්තක වෙන්න පුළුවන්. අපි මේක දැන් ඕන්ට වඩා උත්සාහ කරන්න ගිහිලා හිත ආයි විසිරෙන්න ගන්නවා, හිත එහෙට යන්න ගන්නවා, මෙහෙට යන්න ගන්නවා. එතකොට තේරෙනවා දැන් මෙයා ආයි ට්‍රැක් එකට පැනනවා. ට්‍රැක් එක පැනන මෙයාගේ. ඕන්ට වඩා වීරය එක්ක වැඩි වුණා. ඒතර වීරය ඕන්ට වඩා වැඩි වුණොත් ආයි උද්දච්චයට යන්නේ. අතිපග්ග හිතං විරියං උද්දච්චානුපතිතං. එතකොට මේ වීරිය විරිය ඕන්ට වඩා දැම්මොත් එහෙම උද්දච්චය පැත්තට යනවා. හිත විසිරෙන්න ගන්නවා. ඊළඟට ඕන්ට වඩා මේවා බර කළා, හිර කළා කරන්න ගියොත්, සොයන්න ගත්තොත් තමයිචේ ඕන්ට වඩා කරනොත් ඒත් අවුල් වෙනවා. එතකොට මෙතෙන්ද එහෙනම් ආයෙ සමබර කරන්න. අපිම තමයි බලන්න වෙන්නේ. එතකොට මේ අපි මේ ප්‍රායෝගිකව විපස්සනාව වඩද්දී මේ සමබරතාවයේ ගිලිහුණාම මේ බාධා තමයි එන්නේ. එක්කෝ කම්මැලි වෙලා නිකන් උදාසීන වෙලා හිතන ඉඳට යනවා. ඒ කියන්නේ අර දෙවන කණ්ඩායම වඩලා හරියන්නේ නැහැ. පළවෙනි කණ්ඩායමයි වඩන්න ඕනේ. එහෙම නැත්තම් හිත විසිරීලා හිත නිකන් අපිටම හරි සිදේක සතුටක් නැහැ. එහෙම නැත්තම් අපි හිතමු හිත විසිරීලා කියන එක තමයි ඉතින් ගන්න වෙන්නේ. විසිරීම පැත්තෙන් හඳුනා ගන්න පුළුවන්. හිත
හිත අතීතර ආයුද්ධ වනවා අනාගතට ආයුද්ධ වනවා ඒ වගේ පැති වලින් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ හිත බැලන්ස් එක ගියා. දැන් එහෙනම් සමාධිමත් කරන්න. හිත ආය සම්පහන්සනේ කරන්න. සතුටු කරන්න. එකඟ කරන්න. පොඩ්ඩක් එහෙම තැම්පත් කරලා තියන්න. වැඩේ පොඩ්ඩක් අර සොයා බැලීම දැන් කළා හරියන්නේ නැහැ. මේ අරමුණු වලට නැවත නැවත යොමු කර කර මේ සොයා බැලීම කරන්න කළා හරියන්නේ නැහැ. දැන් එහෙනම් ආයි පොඩ්ඩක් සංසිඳීමක්. සහනශීලී කිරීමක්. තැම්පත් කිරීමක් කරන්න. ඒත් අපේ හිත ඒ වෙලාවේදී කොහොමද කටයුතු කරන්නේ කියන එක තමයි අපිට එතකොට ඊළඟ ඇක්ෂන් එක සඳහා කොයි කණ්ඩායමද ශක්තිමත් කරන්න ඕනේ කියන තීරණය ගන්න මුල් වෙන්නේ. හොඳයි සර්. හත්වෙනි ගැටලුව ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප වැනි ඉතා ආධුනික පිරිසක් වෙනුවෙන් ඔබ වහන්සේගේ වටිනා කාලය ගත කරමින් දෙනු ලබන උපදෙස් වෙනුවෙන් අපට සිදු කළ හැකි උපරිම ගෞරවය පෙරදරි කරන පසුගිය දින කීපයේ සතිපට්ඨානයේ වැඩීම සඳහා නේවාසික භාවනා පුහුණුවක යෙදුණි. ඒ ඉතා සුන්දර අත්දැකීම් පෙළක් වූ අතර සතිය වැඩීමෙන් මා වැඩියෙන්ම ප්‍රීතිමත් වූ අවස්ථාව සිහිපත් කිරීමට අවසර ඉල්ලා සිටිමි. භාවනා වැඩසටහනේ දෙවැනි දින උදෑසන වැලි මළුවේ පැයකට අධික කාලයක් සක්මන් කළේ. ඒ ඉතා සංසුන් වූ අවස්ථාවක් වූ අතර කිසිවක් ග්‍රහණය නොවන්නා වූ හැඟීමක් ඇති වුණා. සක්මන අවසන් කොට අසල පැවති බංකින් හිඳ ගැතුණි. කය වෙත සිහිය පිහිටුවා ඇස් දෙක පියාගෙන සිටියෙමි. හුස්ම ගැන අවබෝධයක් නැත. කය ගැනද ක්‍රමයෙන් අවබෝධයක් නැති වුණි. බෙල්ලේ පැවති වේදනාවද නැත. හිත ගැඹුරු තැනකට ක්‍රමයෙන් තෙවරක් යන බව දැනුනි. ඒ නිකන් ඇතුළතට කඩා වැටීමක් වෙන්නේ. සතිමත්ව සිටින්. ක්‍රමයෙන් මනස මුළු සිරුරම වසා උතුරා පතුරා ගොස් පිබිදුනි. ඒ ඉතා ශාන්ත හා සංසුන් අවස්ථාවකි. තවදුරටත් හොඳින් සතිමත් වුනිමි. මුළු සිරුර කිහිපවරක් සිසිල් විය. ඒ ඉතා ශාන්ත ජනක සැනසිලිදායි අවස්ථාව. සිත ප්‍රීතියෙන් ප්‍රමුදිත විය. මුහුණින්ද සිනහව පිට වූ බව දැනුනි. මෙකෙතරම් වේලා තිබුණාදැයි දැනගැනීමට මාහට හරියටම කිවන්නේ හැකිවද පැය කාලක ආසන්න අත්දැකීමක් විය හැක. ඒ අතර වාරයන්හිදී බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවක් ඇති විය. එලෙසින් සිතන සෑම වාරයක් පාසාම නැවත නැවත කය සිසිල් විය. මනසේ සියල්ල පරදවා පිබිදී තිබුණි. මේ මග යාමට මට මඟ පෙන්වු ගුරු දේවෝත්තමයන් වහන්සේට ද සිහිවිය. සිතින් වන්දනා කළේ අවස්ථාව විවේකීව තවදුරටත් ගත කළ යුතු බවට සිහිපත් කරමින් සතිමත්ව සිටිමි. ටික වේලාවකින් ඉබේටම ඇස ඇරුණි. සතුට කඳුලින් දෙනත තෙත්ව පැවතුණි. මනස ප්‍රීතිමත් බවින් ඉයවහා ගිය සුන්දර අවස්ථාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන් මේ මග යාමට මඟ පෙන්වූ වහන්සේට නැවත වන්දනා කරමි. මේ බොජ්ජංග ධර්මයන්ගේ සඳහන් ප්‍රීතිය අත්විඳි අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිද? එසේ නොමැති නම් මෙම අවස්ථාව ධර්ම කරුණු ලෙසින් පාදා දෙනමින් තා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඔව්, එහෙම කියන්න පුළුවන්. ඉතින් දැන් ප්‍රීති සම්බොජ්ජංගයක් වැඩෙන්න අවස්ථාව තියෙනවා. ඒ විශේෂයෙන්ම ඉතින් අර අපිටම සතිය හොඳට වැඩිලා ඊට පස්සේ ධම්මවිචයක් ආරම්භුවාට පස්සේ ඒ මුලදී ඇත්තටම අමාරුයි මෙයාට හිත එතන තියාගන්න. මොකද මේ වැඩි ටිකක් අමාරුයි. තාම හිත මේ වැඩිට හුරු නෑ. ඉතින් කාලයක් යනවා. එතකොට මේ හිතේ සමබරතාවය ඇති කරගෙන අධික වීරයක් කරන්නෙත් නැතුව අඩු වීරයක් කරන්නෙත් නැතුව සමබර වීරයක් පවත්වමින් ධම්මවිචය සාර්ථක කරගන්න සිහියෙන් යුක්තව යම් කාලයක් ගත වේවි. හැබැයි ඊට පස්සේ තමයි දැන් ඔන්න වැඩේ සාර්ථක වුණේ. දැන් ක්‍රමේ අහු වුණා. දැන් ඉතින් හිත විසින්ම කරගෙන යනවා. දැන් අන්න ප්‍රීතිය සතුටුයි. දැන් බොහොම සහනශීලී බවක් තියෙනවා. දැන් අපිට වැඩිය දඟලන්න දෙයක් නැහැ. වැඩේ හිතම බාරගත්ත දැන්. හිතට දැන් ක්‍රමේ අහු වුණා. ඉතින් එතකොට දැන් සැහැල්ලුවෙන් යන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඊට පස්සේ ප්‍රීතිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛා ඔය පැතිවලට දියුණුව ගමන් කරනවා. ඒ නිසා අර අත්දැකීමක් සහිත කෙනාට එතකොට මේ හරහා ගිහිල්ලා යම්සේ අත්දැකීමක් තියෙන කෙනා ඊට පස්සේ තින් මොකද ටක් ගාලා අල්ලනවා. මෙන්න මේ හිතේ සමබරතාවය වැඩි කල නොගිහින් එයාට හැදෙන්න ගන්න. මුලදී තින් අමාරුයි මේ ඔක්කොම ටික සකස් වෙලා එන්න ඕනේ. නිකන් අපි අර කියන කණ්ණාවට තමයි මුලදී හරියන්නේ. පස්සේ පස්සේ හැබැයි ටික ටික දැන් මේක වැඩි මේ හරියන ප්‍රවණතාවය වැඩි වෙලා يعني මේ සම්භාවිතාව වශයෙන් ගත්තොත් මෙයා දැන් හරියන පැත්ත වැඩි වෙලා
දැන් ඉතින් වැඩි දඟලන්න නැතුව වැඩි උත්සාහයක් නැතුව පරිශ්‍රමයක් නැතුවම දැන් මේ වැඩේ සාර්ථක වෙන්න ගත්තාම දැන් ඉතින් තමා තුළ මේ ගුණයක් තියෙන බවක් නේද තමා තුළම මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු කුසලතාවයක් වැඩිලා තියෙන බව තේරෙනකොට ඒක තමයි ඇත්තටම ශ්‍රද්ධාවේ අපි කියනවා ඉන්ද්‍රිය මට්ටම ඇති වෙන්නේ. දැන් ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය මට්ටම සූත්‍ර දේශනාවලදී පෙන්නනවා එකක් තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි මේ අරහාදී ඒ ගුණ සම්බන්ධයෙන් අපි තුළ ඒ පහළ වෙන ශ්‍රද්ධාව. ඒක මුල් කරගෙන පහළ වෙන ශ්‍රද්ධාව. ඒක ඉන්ද්‍රිය මට්ටමක් කියලා පෙන්නනවා. හැබැයි ඔය ආපන සූත්‍රයේ ඉන්ද්‍රිය සංයුත්තේන ඒකදී එහෙම සාරිපුත්‍ර සාමණේර වහන්සේ බුදුරජාන් වහන්සේත් එක්කම කරන සාකච්ඡාවේදී පෙන්නන්නේ ඔය වගේ අපි අර කලින් අහලා තියෙච්ච දේවල් අපි ගැන සතිය ගැන අහලා තිබුණා. සමාධිය ගැන අහලා තිබුණා. නැත්තම් මේ බොජ්ජංග ගැන අපි අහලා තිබුණා. නමුත් ඒවා අපි සාක්ෂාත් කරලා තිබුණේ නැහැ. ඒවා අපි අත්දැකලා තිබුණේ නැහැ. නමුත් දැන් ඔන්න තමාගේ හිතේ ඒවා අත්දකින්න යම් තාක් දුරකට. මේක තමයි සතිය කියන්නේ. මේක තමයි වීරය කියන්නේ. මේක තමයි හිතේ සමාධියක් කියන්නේ. මේක තමයි හිත සතුටු වෙලා සැහැල්ලුවෙන් අවබෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ. මේකට තමයි ධම්මවිචයක් කියන්නේ. ඉතින් අර පොඩ පොඩ මේවා යම් පමණක් අපි විසින්ම තමා විසින්ම නිකන් රස විඳින මට්ටමක් තමා තුළම ඒවා අත්දකින්න මට්ටමක් තමාගේ හිතේ යම් පමණකට ඒක දුරු දියුණු වෙච්ච මට්ටමක් අත්දකින්නකොට තමයි අන්න නිවැරදි ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ. නැත්තම් පසාද ශ්‍රද්ධාවෙන් එහාට ගිහිල්ලා හොඳට තහවුරු වෙච්ච ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ ඔය මට්ටමේදී. ඒක තමයි සාරිපුත්‍ර සාමණේර වහන්සේ කියන්නේ දැන් තමයි සද්ධාව ඉන්ද්‍රිය මට්ටමකට සද්ධින්ද්‍රිය මට්ටමකට දියුණුවලා තියෙන්නේ. ඒතකොට තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි බොහොම අචල ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ. ඉතින් ඒක තමයි වටහා ගන්න තියෙන්නේ. ඒ නිසා වැඩේ දිගට කරගෙන යන්න. ඒතකොට අර ඒ ඔද වැඩිච්ච ගතිය වෙනුවට දැන් මෙතන තිකන් අර යම් මැචුව එකක් මැචුව වීමක් තව ටිකක් එහාට යාමක් උපේක්ෂා පැත්තට යාමක් තමයි මෙතන දියුණුවක් වශයෙන් තමින් එහාට දියුණුවක් වශයෙන් සලක ගන්න තියෙන්නේ. ඔව් අටවෙනි කමඨාන ගෞරවනීය ස්වාමීන් වහන්ස එදිනදා ජීවිතයේ ඇතැම් කාර්යයන් සිදු කිරීමේදී අවශ්‍ය නම් එම කාර්ය සඳහා මුළු හදින්ම සතිමත් වී එයට බැසගත්තාසේ සිදු කිරීම හෝ එසේ නොමැති නම් විනායක කරන කාර්යයක් දෙස දෙවැන්නෙක් වශයෙන් බලා සිටීම හෝ සිදු කළ හැක. කමටහන් වාර්තාව ලිවීමේදී ලියනවා ලියනවා යැයි දැන්න ආකාරයට ඇඟිලිවලට දැනෙන දැනීම් සහිතව ලිවීම සතිමත්ව සිදු කළ හැක. නැතිනම් ලියවෙන අකුරු දෙස බලා සිටින්නාසේ සතිමත්ව ලිවීම සිදු කළ හැක. අධ්‍යක සබන්ධා සෝදන අවස්ථාවක් නම් ඇඟිලිවලට දැනෙන දැනීම් වලට බැස සතිමත්වීම සිදු කළ හැක. නැතිනම් අධ්‍යක සෝදනවා ඒ දෙස මා බලා සිටිනවා වශයෙන් සතිමත් විය හැක. පළමු ක්‍රමයට සතිමත් වීමේදී මමයා ඒ වැඩේට සිටින බවකුත් දෙවෙනි ක්‍රමයේදී මමයා දුරස්ථව බලා සිටින බවකුත් කුඩා අනු කුඩා දැනීම් සිදු නොවන බවකුත් අත්දකිමි. සතිමත් බව පුහුණු කිරීමේ ප්‍රගුණ කිරීමේදී බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීම සඳහා වැඩි යුතු ප්‍රශස්ත ක්‍රමය පහදා දෙනමින් දෙපා නැමැත ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරවන් සර්. ඕකේ ඉතින් පැත්ති මෙහෙම කතා කරတဲ့ හැටි දැන් අපි හිතමු අපි වැඩක් කරද්දී සමහර කෙනෙක් ඉන්නවා ඒ වැඩේට බැහැ ගන්නවා අන්තිමට අපි හිතමු කන්න බොන්නත් අමතකයි කෙනෙක් ඇවිල්ලා කතා කරත් ඇහෙන්නේ නැහැ. මේ වැඩේ අස්සෙම අපි රිංගගෙන ඉන්න ගතියක්. ඒක තුලටම බැහැගත් ගතියක් තියෙනවා. මෙතනදී අපිට කියන්න බෑ නිවැරදි සතිමත් බවක් කියලා. අපි මේ වැඩ අස්සේ රිංගගත්ත මට්ටම ඒක නිකන් උපාදාන වෙලා ඒක තුළම බැහැගත්ත මට්ටම සතියක් කියන අමාරුයි. නමුත් සතිමත් භාවයේදී තියෙන නිකන් මේකෙන් අලියක් පස්සට අරන් ඒක දිහා ඒකත් එක්ක ඉන්න ගතිය. දැන් වෙන තැනකට හිත ගිහිල්ලත් නැහැ, ඩිස්ට්‍රැක්ට් වෙලත් නැහැ. හැබැයි මේ අපි ඉස්සරහන් තියාගත්ත අරමුණ අස්සේ රිංගගෙනත් නැහැ. ඒතකොට අලියක් පස්සට අරගෙන නිකන් ඒක දිහා මැදහත්ව බලන ආකල්පයක්. පරතෝ බැල්මක්. ස්ටෙප් බැක් කරලා බලන බැල්මක් තියෙනවා. ඒ නිසා ඔය කියපු මේ එකේ දෙවැනි එක වඩා නිවැරදි කියන්න පුළුවන්. අපිට අර ඒ සංසිද්ධියෙන් බැහැර වෙලා හැබැයි සංසිද්ධියෙන් ඩිස්ට්‍රැක්ට් වෙලත් නැහැ. සංසිද්ධියෙන් එළියට ඇවිල්ලා සංසිද්ධිය දිහා බලන්න පුළුවන්. අත්දැකීමෙන් එළියට ඇවිල්ලා අත්දැකීම දිහා බලන්න පුළුවන්. හැබැයි හිත සම්පූර්ණයෙන් අත්දැකීමෙන් පරිබාහිර වෙනත් එකකට ගිහිල්ලා මුලා වෙලත් නැහැ. ඉතින් අන්න එතන පොඩි සමබර සීමාවක් තියෙනවා. ඔතන අපිට කියන්න පුළුවන් මයින්ඩ්ෆුල් ස්පේස් එකක් කියලා. අපි කොහොමද මේ ප්‍රායෝගිකව වැඩේ කරන්නත් ඕනේ. වැඩේ අස්සේ රංගගෙන මුළු ලෝකේ අමතක වෙලා මුළු ලෝකෙම බැහැර වෙලා එහෙම එකක් ඇස්තෙත් නෑ. හිත බොහොම සමබරව තියෙනවා. කරන වැඩේ ගැනත් දන්නවා. වෙන අරමුණක ගිහිල්ලා මුලා වෙලත් නෑ.
ඔය වගේ සමබරතාවයක් පවතිනවා නම් අපිට කියන්න පුළුවන් අපි මේ ක්‍රමයේ ආර්ට් එක අල්ලගෙන තියෙන කියලා. ඒකේ මොකද්ද තව ප්‍රශ්නයක් අහනවද සංජීව මහත්තයා? එතන ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාව දෙකක් දීලා තියෙනවා. අර ඔව් ඔව් උන්වහන්සේ පැහැදිලි කරා. හොඳයි. හොඳයි. නවවෙනි ප්‍රශ්නයට මම යමු. එනම් ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව සිදු කරන විට ඇතැම් බොජ්ජංග ධර්මයන් වැඩෙන බව සතියෙන් දැන ගැනීමට හැකි අතර කයත් සිතත් සැහැල්ලු වන අවස්ථාවන් සහ උත්පේක්ෂා සහගත වන අවස්ථාවන් සතියෙන් හඳුනා ගතිමි. නමුත් සමාධි බොජ්ජංගයේ වැඩෙන බව සතියෙන් හඳුනා ගැනීමට මා තුළ දැනුමක් නොමැත. සක්මන් භාවනාවේදී සමාධි බොජ්ජංගය සමාන සමාධි සම්බොජ්ජංගයේ වැඩෙන අයුරු සතිමත්ව හඳුනා ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ලස්. තෙරුවන් ඔව් දැන් එතනදී හිතන්න දැන් අපි සක්මනක් කරනවා. හැබැයි සක්මනේදී ඒ මාරුවෙන් මාරුවට ගානට ඒ පාදයක් පාදයක් ගානේ අඛණ්ඩව සිහිය පවතිනවා. ඒතර මෙතෙන්දී අපි කතා කරන්නේ අපි කියන සාමාන්‍යයෙන් මේ කනමට්ටිත සමාධියක්, ක්ෂණ මාත්‍ර සමාධියක්, නැත්නම් ක්ෂණික සමාධියක් කියලා කියනවා. ඒතර මේ වම් පාදයේ සතිමත් වෙනවා, වම් පාදයේ හිත එකඟ වෙනවා. ඒ වගේමයි එපමණක් නෙමෙයි මේකේ විස්තර ටිකක් පේනවා. ධම්මවිචේ පැත්තකුත් තියෙනවා. හැබැයි හොඳට හිත ඒ වම් පාදේමයි ඒ වෙලාවේ තියෙන්නේ. ආයි මාරු වෙලත් නැහැ. හිත වෙන කොහෙවත් ගිහිල්ලත් නැහැ. කාණ්ඩේ පාදයේ පිහිටි තැන, ස්පර්ශ වෙච්ච තැන කාණ්ඩේ සමාධිමත් වෙලා තියෙනවා. ඒතොර ඒ පාදයේ පොළවේ රැඳිලා පතිත වෙලා තියෙන තාක් හිත එතනම තියෙනවා. ඒතොර එතන සමාධිමත්. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි ඊළඟ පාදයේ දැන් පොළවේ වැදුනා. ඒතර මෙතන තිබිච්ච හිත අතෙන්ට දැම්මා. ඒතර එතන දැන් හිත සමාධිමත්. එතන හොඳට දැන් ඒ පොළේ පවතින තා, පොළේ වැදිලා තියෙන තා, එතන දැන් හිත රැඳිලා තියෙනවා. ඒතර මේ සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න අනිවාර්යෙන්ම අපි එකම අරමුණේ දිගට තිබිය යුතුයි කියලා නෙමෙයි මෙතන තලක ගන්න තියෙන්නේ. විපස්සනාවක් වැඩෙද්දී අරමුණ වෙනස් වුණාට අපි ඒ ඉදිරිපත් වෙන මතුවෙන අරමුණේ දැන් හිත සතිමත් වෙලා, සමාධිමත් වෙලා, එකඟ වෙලා, ඒ වගේමයි ඒකේ විස්තර ටිකක් ටක්ටක් ගාලා යහුසුලුව තේරුම් ගනිමින් යන මට්ටමක් හදාගෙන තියෙනවා නම් ඒ කියන්නේ මෙතෙන්දී බොජ්ජංග ටික ලස්සන්ට වැඩෙනවා. ඒ නිසා අපි සමාධි සම්බොජ්ජංගේ වැඩීම සඳහා අනිවාර්යෙන්ම අපි සමතයක්ම වැඩිය යුතුයි කියලා කියන්න අමාරුයි. සමත භාවනාවලුත් හැබැයි සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. නැහැ කියන්නත් බෑ. මොකද يعني සමාධි සම්බොජ්ජංගේට උපකාරක ධර්ම වශයෙන් ඒවා පෙන්වනවා. විපස්සනාවේදී තියෙන්නේ හැබැයි ඉදිරිපත් වෙන අරමුණ එතන හොඳට සමාධිමත්. ඒ අරමුණ දැක ගන්න ප්‍රමාණවත් තරමේ සමාධියක් එතන තියෙනවා. හිතන්න අපි වේදනාව උපසනාවක් වඩනවා කියලා. වේදනාව පහළ වුණා, එතෙන්ට අපි හිත කිට්ටු කරා, හිත එකඟ කරා. එතන මේ වේදනාව පවතින තාක්ම හිත එතනම රැඳිලා ඒක ඔබ්සර්ව් කරනවා. ඒක හොඳට නිරීක්ෂණය කරනවා. එතන හොඳට සමාධිමත් හිත. අපි තුන විනාඩ වෙන තැනකට දැන් අපි හිත දාන්න උනා. වෙන තැනක දැන් අර අර අරමුණ නැති වුණා. දැන් වෙන තැනක අපි තුන වේදනාවක් හටගත්තා. එතෙන්ට දැන් අපි හිත කිට්ටු කළා, හිත එකඟ කළා. දැන් ඒ අරමුණ පවතින තාක් හිත එතන සමාධිමත් තියෙනවා. ඉතින් එතකොට මේතන සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. 10 වෙනි ගැටලුව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දිගු කාලීනව සතිමත් බව පුරුදු කරන යෝගාවචරයන් සඳහා සක්මන් භාවනාව සිදු කිරීමේදී යටිපතුලේ නොදැනෙන කොටස සතිමත්ක බැලීමට ආනාපාන සති භාවනාවේදී හුස්ම රැලි දෙකක් අතර පවතින හිස් බව සතිමත්ව බැලීමටත් කමඨහන් පිරිසුදු කිරීමේදී උපදෙස් දෙන්නේ ඇයි? පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි එතෙන්ට එන්න කලින් හැබැයි මේ දැනෙන දේ බලලා ඉන්නවා. හිතන්න ආශ්වාසයක්. එතකොට ආශ්වාසයක් අපි බලද්දී ආශ්වාසය කොහොමද දැනෙන්නේ? ප්‍රශ්වාසයක් බලද්දී ප්‍රශ්වාසය කොහොමද දැනෙන්නේ? එතකොට මේ දැනෙන තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. අපිට ප්‍රකට තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. එතකොට සක්මනක් කරද්දී පොළොවේ පාදයේ වදින්නේ කොහෙද? ස්පර්ශ වෙන තැන, හොඳට ප්‍රබලව දැනෙන ප්‍රකට ස්ථානෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. හැබැයි එහෙම කරගෙන යද්දී එයා තුළ සතිය දියුණු වෙලා අපි කතා කරමු මේ මෙබොජ්ජංග පැත්තක් වැඩෙන්න ගත්තා නම්, හොඳට තව තව ඒ තුළ නුවණක් උපදින්න ගත්තා නම් අපි කියමු විශේෂයෙන්ම සම්පජඤ්ඤය දිනු වෙන්න ගත්තා නම්, යාගේ විස්තර පේන්න ගත්තා නම්, ඒ විස්තර පෙනීමේ එක අවස්ථාවක් තමයි යාට ඔය මේවා අතර තියෙන හිදැස් පේන එක.
දැන් යාට මේ ඝන සංඥා වෙනුවට දැන් මෙතන රාශි සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ. හිතන්න දැන් අපි හිත දිහා බැලුවා කියලා චිත්තානුපස්සනාවක් කරනවා කියලා. එතකොට අපිට මුලින් තේරෙන්නේ නිකන් සිතුවිලි මහ ගොන්නක් තියෙනවා. හිත නිකන් පිරලා තියෙන සිතුවිලි වලින්. හැබැයි හිත තව තව සතිමත් වෙන්න වෙන්න මේ චිත්තානුපස්සනාව වැඩෙන්න වැඩෙන්න අපි මේ සිතුවිලි වල මුලා වෙන ගතිය අඩු වෙන්න දැන් ඔන්න මේ අතර හිඩැස් පේන්න ගන්නවා. සිතුවිලි අතර හිඩැස්. තොර මේ හිඩැස් දකින්න දකින්න ඊට පස්සේ ඉතින් යාට උනන්දු කරන්න පුළුවන් දැන් මේ හිඩැස් හොඳට දකින්න. මේ හිඩැස දකින්න දකින්න තව තව මේ සිතුවිලි ඈත් වීමක් සිද්ධ වෙනවා. දැන් ළඟ ළඟ සිතුවිලි එන්නේ නැහැ. එකක් පස්සේ එකක් දැන් සිතුවිලි එන්නේ. සමහර විට සිතුවිලි අතර ගැප්ස් තියෙනවා. තොර මේ ගැප් එක දකින්නවා දකින්නවා හොඳට පේනවා නම් යාට ඒක වැටහෙනවා නම් දැන් තව තව මේ සිතුවිලි අතර ගැප් එක පුළුල් වෙන්න පුළුවන්, පළල් වෙන්න පුළුවන්. ඉතින් සිතුවිලි අතර අපි තුමු දැන් එක සිතුවිල්ලක් ආවා. තත්පර කීපයකට පස්සේ තමයි ඔන්න ඊළඟ සිතුවිල්ල එන්නේ. ඉතින් සෑහෙන ගැප් එකක් වර්ධනය වෙනවා. ඉතින් එතකොට මේ ඒ වගේ මට්ටමට එනකන් ඉතින් අපිට කියන්න බෑ දැන් හිස්තන මේ 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 දෙක අතර ගැප් එක බලන්න කියලා. ගැප් එක යාට අහු වෙන්න ඕනේ. අහු වුණාට පස්සේ උනන්දු කරන්න පුළුවන් ගැප් එක බලන්න කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. 11 වෙනි පැනය අපොවිසි සමගිය වූ නිවාසික භවනා වැඩසටහනේ අවසාන දින කමඨහන් පිරිසුදු කිරීමේ සාකච්ඡා මාලාව පැවති අවස්ථාවයි. මගේ සිත ඉතා සංසුන් මට්ටමක පැවතුණි. දෙනෙත් පියාගෙන ප්‍රශ්න සහ පිළිතුරු වලට සවන් දුන්නු. නමුත් සෑම කොටසක්ම සිතට ග්‍රහණය වීමක් සිදු නොවන බවත් ඇතැම් කොටස් පමණක් සිතට අසුවන බවත් දැනුනි. මා විසින් දෙක් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණද ඒ ගැන පිළිතුරක් දැන ගැනීමට ඒ අවස්ථාව වන විට සිතට අවශ්‍ය නොවී තිබුණි. එම වාර්තාවද සභාවට ඉදිරිපත් විය. මේ මා විසින් ලියන ලද වාර්තා බව තේරුම් ගැනීමට ටික වේලාවක් ගියේ. දෛවෝපගතව වැඩ සිටිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මේ වාර්තාව ඉදිරිපත් කළ පුද්ගලයාට ඉදිරියට පැමිණ තවදුරටත් කතා කිරීමට ආරාධනා කළ සේක. මගේ සිතේ ඒ වන විට ඉදිරිපත් කළ වාර්තාව ගැන හෝ පිළිතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් ඇති නොවුණි. ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් පමණක් ඉදිරියට ගියමි. කතා කිරීමට සිතට අවශ්‍යතාවයක් නැති වූ නමුත් යන්තම් වචන දෙක තුනක් ප්‍රකාශ කළෙමි. සභාවට ගිය පුද්ගලයා තෙහි සිට කෙනාත් නැවත පැමිණි කෙනාත් මමයේ හිඟීමක් ඇති නොවන එම සිද්ධිය සිහිනයක් මෙන් විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අප ගැන මහත් අනුකම්පාවෙන් දුන් දේශනයක් හොඳින් සවන් දුන්නද කිසිවක් මතකයේ නැත. නමුත් සිත පිට ගියේද නැත. ඉන්පසුව පැවති ප්‍රශ්නෝත්තර සාකච්ඡාවටද හොඳින් සවන් දුන් නමුත් ඒවාද එතරම් ග්‍රහණය නොවුණු. මෝඩේ පස්සේ හැතුරුනා නේද කියා සිතුවිලි කීපයක් පැමිණි නමුත් නැවත සිත සන්සුන් විය. වැඩසටහන අවසාන දිනේ වනෙහි පින්දීම හා ගුණ පතන කතාවන් අසා සිටියද ඒවා තුළින් පවා හැඟීමක් ඇති නොවුණි. රැස්ව සිටි පිරිස අපසම කතා කර පිටව යාමේදී වුවද කිසිම හැඟීමක් සිතට ඇති නොවුණි. නමුත් සතිමත්ව ගත කළ බව දකිමි. නිවසට පැමිණීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව නැවත සිතා බලන විට මා සාමාන්‍ය සම්මත සමාජයේ කටයුතු කරන ආකාරය පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි කියා ගැටලුවක්ද ඇති විය. ප්‍රශ්න තුනක් තියෙනවා ස්වාමීන් වහන්ස. කිසිවක් මතකයේ නැතිව යන අවස්ථාව ස්වභාවයට සතිමත් විය යුත්තේ කෙලෙසින්ද? පොඩ්ඩක් ඉන්න. දැන් මම හිතන්නේ අපි ඒක කලින්ම මේ උත්තර දුන්නා මේ ට්‍රාන්සිෂන් එකක් කරහා යන්න. දැන් මේ ලෝක දෙකක් අතර නිකන් දැන් ඉන්නේ. තේහින්දා ඉවසීමෙන් කටයුතු කරන්න කියන්නේ දැන් ඔතෙන්දී ඕනනම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද කාලේ පොතක් පතක් පාවිච්චි කරන්න පුළුවන්, ඩයරි එකක් පාවිච්චි කරන්න පුළුවන්, හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා උපක්‍රමශීලීව මේක තරණය කරන්නයි තියෙන්නේ. ඔව්. නැවත කරලිය පැමිණි පසු නැවත වෙහෙසකර සිතුවිලිවලදී සතිමත් විය යුත්තේ කෙලෙසින්ද? එතෙන්ද අනිවාර්යෙන් මේ මමයා ගොඩ නැගෙන හැටි අපි දකින්න ඕනේ. දැන් එතකොට අපි මේ අනිශ්චිත බවක් හදාගත්තාම ඒක තමයි අපේ platform එක වෙන්නේ. ඒක තමයි අපේ stage එක වෙන්නේ. මේ කෙලෙස් හඳුන ගන්න. අපි මේක හදාගෙන නිකන් ඉන්නව නෙමෙයි. මේක තුල අපි සිහියෙන් වාසය කරද්දි ආයි මේ කොහොමද අපේ අතීතයට හිත ගෙනihලා ඒ තුලින් මම ගොඩනගන්නේ? ආයි කොහොමද අපේ හිතේ සැලසුම් හැදිලා නැවතත් මමත්වය ගොඩ නැගෙන්නේ? මම හදන්නේ කොහොමද? ආයෙත් මම කයි අරමුණක් කඩාගෙන ඇතුළට ඇවිල්ලා අනිශ්චිත බව අහිමි වෙලා ආයෙත් කොහොමද මේ මම පුජ්‍යලේ හැරැත්තෙක් ගොඩනගන්නේ? එතන මේ ඔක්කොම ටික දැන් අධ්‍යයනය කරන්න ඕන. මේ සක්කාය දිට්ඨියක් කොහොමද ගොඩනගින්නේ කියලා අපි නැවත නැවත එතන එතන දකින්න ඕන. මම ගොඩනගින ආකාරය ඔය අපිට ඕනනම් තවත් ඉඳන් ගැඹුරට යන්න පුළුවන්, ඕනනම්
කොයි උපාදානස්කන්ධේ මුල් කරගෙනද මම එක් හැදෙන්නේ? මේ රූපයක් මුල් කරගෙනද මෙතෙන්දී මම එක් හැදිලායි තියෙන්නේ? නැත්තම් සද්දයක් මුල් කරගෙනද? එහෙම නැත්තම් අපි හිතමු වේදනාවක් මුල් කරගෙනද? නැත්තම් හිතේ පහළ වෙච්ච සංඥාවක් මුල් කරගෙනද? හිතේ පහළ වෙච්ච සිතුවිල්ලක් මුල් කරගෙනද? ඉතින් ඔය වගේ අපිට මේක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න තමයි මෙතන පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් එතන තමයි ගන්නට අපි අවබෝධයක් ලැබමින් අපි මමයා ගොඩනගන හැටි, සත්පුජ්‍යල භාවයක් තනන හැටි, මේ යම් යම් දේවල් උපාදාන කරගෙන සත්පුජ්‍යල භාවයක් තනන හැටි අපේ හිත ඇතුළින්ම අපි තුලින්ම තමා තුලින්ම අවබෝධ කරගැනීමෙන් ඒක ඩිස්ක්ලේම් කරමින් ඒක ඉතින් ඉවත් කරමින් ඒකට අනුග්‍රහ නොකර මේක දැන් තේරුමක් නැහැ, මෙතන මුලාවක් තියෙන්නේ කියලා එතනට නුවණ උපදවමින් ඒක බැහැර කරමින් යන්නයි තියෙන්නේ. සෝරි නැහැ. දෙවෙන් ඊට අදාළ දෙවෙන් ප්‍රශ්නේ මෙම අවස්ථාව වෙනදා අත්දැකීම් අනිශ්චිත සිත පැවති අවස්ථාන් මෙන් ප්‍රබෝධ ජනක වක් නොවුනි. මේ සැඟවුණු සිතක් පැවති අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිද? මෙම අවස්ථාවට සතිමත් යුත්තේ කවර අයුරින්ද? පහදා දෙන්න මෙන්න. දැන් අපි අනිශ්චිතව ඉඳලා ඒක කැඩුණා. දැන් ආයි මමයා පහළ වුණා. පුජ්ජල භාවයක් තනාගත්තා. දැන් ඉතින් ආයි අවුල් වුණා. ඉතින් ආයි හදන්න ඕනේ. අපිට තාම මේක දිගකාලීනව පවත්වා ගන්න බෑ. අපි අනිශ්චිත බවක් ගොඩනගා ගත්තත් වැඩි කාලයක් නොගිහින් ඒක කැඩෙනවා. ආයි හිත ගිහින් කෙනෙක් හදා ගන්නවා. ආයි පුජ්ජල භාවයක් තනා ගන්නවා. ඉතින් ආයි හිතේ බර වැඩි වුණා. ආයි හිතේ අසහනකාරී බවක් ඇති වුණා. ආයි හිතේ තැතිගැන්මක් බියක් පහළ වුණා. දැන් ඉතින් දුකක් තමයි තියෙන්නේ. හරිද? එහෙනම් අපි ආයි විපස්සනාවක් හදලාම විපස්සනා කරහා ගිහිල්ලා ආයි අනිශ්චිත බව තනන්නවා. ඔක ගැන ඕනම් කියවලා බලන්න පුළුවන් සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඔය හිත තුළ අනිශ්චිත බව ගොඩනැගීම විවිධ ආකාරවලින් විවිධ විපස්සනා උපක්‍රම හරහා කරන්න පුළුවන්. හැබැයි හිත අනිශ්චිත බවකටයි එන්නේ. ඒ නිසා උපේක්ඛා නානත්තා නානත්තසිතා කියලා මේ ගොඩනැගෙන උපේක්ෂාව නානත්වයකින් යුක්තයි. ඒ විවිධ පාරවල් වලින් මෙතෙන්ට එන්න පුළුවන්. ඒතර මේ පාර මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මෙන්න මේ ලබන ප්‍රතිඵලය තමයි. ඒ කාලයක් තිස්සේ මේක ප්‍රැක්ටිස් කරද්දී දිනු කරද්දී දැන් හිත තුළ මේ தත්ත්වය රෙජිස්ටර් වුණාම, හිත තුළ හොඳට මේක කාවැදුනහම, හිත මේ தත්ත්වය අඳුනගත්තාම, දැන් ආයි අර විපස්සනා උපක්‍රමයේ හරහා යන්න, නැවත නැවත මේක හරහාම මේ ක්‍රමයේ හරහාම යා යුතු වෙන්නේ නැහැ. හිත ටක් ගාලා එතෙන්ට දාන්න පුළුවන් වෙනවා. ඒක තමයි බහුලීකృత කිරීමක් වෙන්නේ. ඒක නිකන් දැන් gedara bawata පත් වෙලා හිත ඒකට හුරු වෙලා, ඒකට ආයි අර විපස්සනාවක් වඩලාම මේ ආයි ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා අතෙන්ට දානවා වෙනුවට හිත ටක් ගාලා එතෙන්ට නිකන් ප්ලග් කිරීමක්, එතෙන්ට යොමු කිරීමක්, එතෙන්ට පත් කිරීමක් කරන්න පුළුවන් නම් අර බුදුහාඳුර පෙන්නවා උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිත. දැන් තියෙන නිකන් ඒකත්වයක්. අර පාරෙන් ස්වාධීන වුණා හිත. පාර දැන් අවශ්‍ය නැහැ. කෙලින්ම හිත නිකන් එතෙන්ට දාන්න පුළුවන්. මෙතන දැන් නිකන් සමත භාවනාවක් වගේ තමයි. අපි ආවේ විපස්සනාව හරහා. දැන් මෙතන නිකන් අර සමතයයි විපස්සනාවයි හරි ලස්සන්ට නිකන් මේ සම්බන්ධ වීමක්, මේ ගොනු වීමක් තමයි කියන්න තියෙන්නේ. සර්වසංගස්වනස 12 වෙනි ප්‍රශ්නය. මෙම ධර්ම දේශනයේහි බොජ්ජංග ධර්මයන් වඩන දෙවන පියවර වශයෙන් සඳහන් කර තිබූ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමයෙන් යන අවස්ථාවන් විපස්සනා ඥාන දක්වා සිත දියුණු කරනුගත් සාමාන්‍ය යෝගාචරයෙකු එදිනදා ජීවිතයේදී සතිමත් වන අතර ගුණයක් වැඩිවීමක් වශයෙන් පුරුදු කිරීම යෝග්‍යද? තවදුරටත් මෙම ධර්ම කරුණ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සර්. ඔව්, එතන නම් ඒ තරම් يعني අවබෝධයක් නැහැ එතන. ඒ කියන්නේ මුලින් අපිට මේ එහා තියෙන එකක් අල්ලලා තේරුමක් නැහැ. ඒතර මේ විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, උත්සංග පරිණාමී කියන එක නිකන් හුදු වචන මාත්‍රවලට සීමා කළා මේක වඩන්න බෑ. ඒකයි දැන් සතිපට්ඨාන මේ මොකද්ද ආනාපාන සති සූත්‍රය කියවලා බලන්න. අර මුලදී තියෙන්නේ ඒ ස්ටෙප් බයි ස්ටෙප් යන පුජ්ජංග දියුණු කිරීමක්. සතිය, සතියට පස්සේ ධම්මවිචය, ධම්මවිචයට පස්සේ විරිය, විරියට පස්සේ අපි පීතිය, පීතිය පස්සේ පස්සද්දි, පස්සද්දි සමාධි, සමාධි උපේක්ඛා. ඒතර මේ අනුපිළිවෙලින් යන ගමනකින් තමයි ඒතර මේ අනිසිත තැනකට හිත ගන්න තියෙන්නේ. එතනින් පස්සේ තමයි අරක පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ නිසා අපි මේක දැනගත්තා කියලා මේක වෙන තැනකට දාන්න බෑ. ඉස්සලා ගන්න බෑ ඉස්සරහට. ඒ කියන්නේ අපි හිතමු මේ 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 ඈත තියෙන එකක් අපි දැනගත්තයි කියලා, ඒක සිද්ධාන්තයක් වශයෙන් දැනගත්ත කියලා මේකේ ප්‍රයෝජනය ගන්න අමාරුයි. වැරදේවසනේ සයන්ස් අවසාන ගැටලුව මම වහන්සේට ඉදිරිපත් කරන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බොජ්ජංග ධර්ම දියුණු වීමෙන් අනු ආශ්‍රව ධර්ම දුරවන බවත්, විජ්ජා විමුක්ති ධර්ම
ළඟා කරගත හැකි බවත් ධර්ම දේශනයක් අසුරින් අසාහිත්‍යෙනි. මෙහි සඳහන් ආශ්‍රව ධර්මයෝ සහ විද්‍යා විමුක්ති යන පදයන් තවදුරටත් පහදා දෙනමින් ගෞරව නිදහසට තෙරුවන් සරණයි. ඔය ගැන විස්තර ඇත්තටම එන්නේ ආනාපාන සති සූත්‍රයේදී කියවලා බලන්න. මේ ආනාපාන සති සූත්‍රයේ පොතක් තියෙනවා නිස්සාරණ වණයෙන් පබ්ලිෂ් කරලා, ඒකත් කියවලා බලන්න. එතකොට ඒ හිත නිදහස් වෙලා, අනිශ්චිත වෙලා තියෙන මට්ටමේ ඉඳන් එහාට යන්න තමයි බුදුහාමුදුරුවෝ ඔය බොජ්ජංග වඩන දෙවන ක්‍රමයේ ඉදිරිපත් කරන්නේ. එතකොට යා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසං ඔස්සග්ග පරිණාමය. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසං ඔස්සග්ග පරිණාමය. ඒ විදිහට බොජ්ජංග ධර්ම හතම ගැන කියනවා. දැන් එයා අඳුනගෙන තියෙන දැන් හිතේ අර ෂිෆ්ට් එක වෙලා දැන්. හිත අනිශ්චිතව සිටීම ගැන යම් අවබෝධයක් ලැබලා තියෙනවා. ඒ ගැන යම් ටේස්ට් එකක් එයාට තියෙනවා. එතන දැන් හිත තියන්න පුළුවන් සෑහෙන කාලයක්. ඒ අත්දැකීම සහිතයි එයා. දැන් එතන හිත තියාගෙන ඉඳීම තමයි එයාගේ ඊළඟ මට්ටම වෙන්නේ. හැකිතාක් එතන හිත පවත්තන්න දැන් එයා වෑයම් කරන විවේකීව හිත තියන්න ඕන. මුකුත් නොකර ඉන්න හිත උගන්නන්න ඕන. රූප පෙනෙද්දි, සද්ද ඇහෙද්දි, ගඳ සුවඳ දැනෙද්දි, රස දැනෙද්දි, ස්පර්ශ දැනෙද්දි, හිතවත් පිටින් එට සිතුවිලි තෙද්දි පුළුවන් ද හිත විවේකයෙන් තියන්න. හිත අවසන් නැතුව තියන්න. ප්‍රපංච කරන්න නැතුව තියන්න. විතර්ක වලට පණපොවන්න නැතුව ඉන්න. ඊට විරාගන සිතක්. අර පහළ වෙන මේ විදාකාර අනිකුත් අරමුණු කෙරෙහි හිතේ තියෙන විරාගී බවක්. ඒවා ඔස්සේ ඇදී යාමක් නැහැ. ලස්සන රූප පේනවා, හැබැයි ඒක ඔස්සේ ඇදීගෙන යන්නේ නැහැ රාගෙ. සද්ද ඇහෙනවා, නමුත් ඒ ඔස්සේ රාගෙන් ඇදී යන්නේ නැහැ. ඒතර මේ අරමුණු විශේෂ තියෙන විරාගී බවක්. විරාගයක් තමයි දැන් එයා වඩන්නේ. විරාගී හැඟීමක් තමයි දැන් හිතේ තියෙන්නේ. ඊළඟට නිරෝධ නිසිතක්. හිත නතර වෙලා. අරමුණක් නැහැ. හිත නතර වෙච්ච ගතියක. සංස්කාර සංසිඳිච්ච ගතියක. සංස්කාර නතර වෙච්ච ගතියක. එයාගේ යම්සි ටේස්ට් එකක් එයා අත්දකින්නවා. ඊට පස්සේ ඔස්සග්ග පරිණාමින් මේකේ හැම තිස්සෙම එතකොට හිත අපිටම අරමුණක් ආවා කියලා. ඒ අරමුණ හඳුනාගත්තා, ඒකේ ඇතිවීම නැතිවීමක් පෙනුණා යාට, ඒක හිතින් අතහැරුණා. ආයෙත් හිත නිදහස් තැනකටපත් උනා. පටිනිසංගානුපස්සනාවක් තියෙනවා. ඒ කියන්නේ හිතට අරමුණක් ආවහම ඒකේ සාමාන්‍යනම් වෙන්නේ ඒක හොඳයි නම්, ඒක ලස්සනයි නම්, ඒක සැපයි වගේ හැඟෙනවා නම් ඒක බැහැ ගන්නවා හිත. ඒක උපාදාන වෙනවා. දැන් මෙතෙන්දී එයාට එහෙම උපාදාන වීමක් නැහැ. ඒක ආවා, තේරුම් ගත්තා, ඒක ගියා. ආයෙත් නිකන් හිත ඊට වඩා නිදහස් වුණා. ඒතර මේ හැමතිස්සෙම මේක මුදුන්පත් වෙන්නේ නිදහසකින්. ඔස්සග්ග පරිණාමයෙන් කියන්නේ ඒතර එයාගේ ෆුල්ෆිල්මන්ට් එක නිදහස් වීමම තමයි. තනිකර හිතේ නිදහස් භාවය තමයි ආගේ කරන්නේ. මේ හරහා යමින් නිදහසටපත් වෙනවා. එතකොට ඔය වගේ මට්ටමකින් තව තව දියුණු කරගෙන දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට එහෙම දියුණු වෙද්දි තමයි අපි තුළ අර මේ දැන් ඔය මහා චත්තාලීස සූත්‍රයේදී එහෙම පෙන්නනවා. දැන් ඔය සාමාන්‍යයෙන් අපි දියුණු කරන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඒ කියන්නේ එකට කියන්නේ මොකද්ද? මාර්ගාංග 8ක්. හැබැයි රහත් මට්ටම ගැන බුදුහාඳුරෝ පෙන්නවා අසේක මට්ටමකදී එයාට විඥා විමුක්ති කියලා නැත්තම් විඥා විමුක්ති කියන වඩා එතන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව අංග දෙකක් එකතු කරනවා. එයාට දැන් නුවණක් පහළ වෙලා තියෙනවා හිත නිදහසේම පවත්වා ගැනීමට ප්‍රමාණවත්. නිකන් දැන් කාවැදිච්ච නුවණක්. ඉතින් වගේ හරි ලස්සන පැති ටිකක් පෙන්වන්නේ. ඉතින් ඒතකොට අපිට මේ මම මේ රහත් වෙලා මේවා කියනවා නෙමෙයි. තහම අනුව අපිට හිතා ගන්න තියෙන්නේ අපි ටික ටික විපස්සනා වඩද්දී අපේ හිතේ ඒ නිදහස් භාවය රැකෙන්න ඕන. එහෙමත් නැත්නම් නිදහස් භාවය හැකි ඉක්මනින් ගන්න පුළුවන් වෙනවා. ඉක්මනට ගන්න පුළුවන් වෙනවා. ඒතර ඒක මේ නිකන් අපි ලබා ගැනීමක් නෙමෙයි. මේක මේ බරපතල සමාධියකට දාලා ලබා ගැනීමක් නෙමෙයි. නුවණින්ම ලබා ගැනීම. හිත තුළ වැඩ කරන නුවණකින් ටක් ගාලා පාර හදලා දෙන්න ඕන. එතකොට ඒ කියන්නේ හිත තුළ නුවණක් දැන් තියෙනවා. ඒ නුවණ දැන් රැඳී සිටිනවා හිතේ. හිතේ බලපවත් කරනවා ඒ නුවණ. ඒ නුවණ විසින් හිත ආරක්ෂා කරගෙන දේවල් වල එල්බ ගැනීම උපාදාන කිරීම බැහැ ගැනීම වෙනුවට හිත නිදහස් කරගන්න නුවණක් එතන තියෙනවා. විපස්සනා නුවණ තව තව ඉතින් උපමට්ටම් වීමක් කියන්න පුළුවන්. එතකොට ඒ විඥා කියන ඒ අවබෝධයයි නිදහසයි නිකන් අත්වල බැඳගෙන යන්නේ. ඒ නුවණ සහිත වෙලාවෙදි හිත නිදහස්. නුවණ දුර්වල වුණාම ආයෙත් ඉතින් හිත අරමුණක බැහැගෙන. එතකොට මේ හිත තුළ ගොඩනැගෙන ඒ අවබෝධය එතකොට නිදහස පිණිසම හේතු වෙන නිදහසත් එක්කම යන නුවණක් කියන්න පුළුවන්.
හොඳයි පෙරවන් සන්නයි ස්වාමීන් වහන්ස ආමන්ත්‍රණ වහන්සේට ස්තුති කරනවා. අද දිග වේලාවක් කරගෙන අපි මුළු දවසේම අධික ලෙස කාර්ය බහුල තත්ත්වයක් මම ඒක හොඳ ආකාරව දැක්කා අද දින. නමුත් ඒ විවේකී වැඩ කටයුතු මැදේ ඉතාමත්ම පැහැදුණු සිතින් අපට ධර්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේ තාමත් වැදගත් කරුණු කාරණා බොහොමයක් අපට අපේ කමඨාන් වාතානුව අපට ඉදිරිපත් කර තියෙන සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් අත උස්සලා තියෙනවා. මම ඒක අවස්ථාව හොඳයි හොඳයි හිරන්ත මහත්මයා කතා කරා. සයිනස් අවසරයි. ඔව් කියන්න. සයිනස් මේ දැන් සමාධියක් අපේ හිත තුළ තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඒක මේ දැන් අර පස්සද්දී රිලැක්සේෂන් එකෙන් වෙන් කරගන්නේ කොහොමද සයන්ස්? ඔව් සමාධිය එක එතකොට හිරන්ත මේ අපේ මේ මෙහෙ එන හිරන්ත නේද මේ කතා කරන්නේ? ඔව් එහෙමයි සර් එහෙමයි. හරි හරි. ඉතින් එතකොට මේ දැන් ඔයාට ප්‍රශ්නේ කිව්වේ සමාධියයි පස්සද්දියයි. පස්සද්දේ සයන්ස් ඒක අර දැන් සමාධියක් තියෙනවා දැන් අර අර දැන් කිව්වෙන් සයන්ස් මේ මේ දැන් මේ සූත්‍රයේ මේක තියෙනවා කියලා දැනගන්න කියලා. එතකොට දැන් ඔය අපි හිතමු දැන් සතිය තියෙනවා නම් අපි දැනගන්නවා. එතකොට දැන් ප්‍රීතිය සයනස ඒක හොඳට දැනෙනවා ප්‍රීතිය කියන එක. හරි. දැන් වීර්ය කියලා මට දැනෙන සයනස දැන් අර මට යන්න හිතෙනවා නම් සක්මනකට මට හිතෙනවා ඒක වීර්යක් කියලා දැනෙනවා. ඉතින් අර දැන් දැන් ඔය පස්සද්ධිය කියන එකයි සයනස රිලැක්සේෂන් එකයි සමාධියයි කියන එක එහෙම වෙන් කරලා කොහොමද ඒක දැනගන්නේ කියන එක තේරෙන්නේ නැහැ සයනස. ඔව් දැන් සමාධියේ එක ලක්ෂණයක් තමයි يعني හොඳට හිත එකඟ වෙලා තිබීම. පස්සද්දේ ලක්ෂණය තියෙන සැහැල්ලුයි. නිකන් මේ ට්‍රැන්කුලිටි, බොඩිලි ට්‍රැන්කුලිටි, මෙන්ටල් ට්‍රැන්කුලිටි. ඒ කියන්නේ මනස සැහැල්ලුයි. මනසේ නැහැ කිසි බරක්, හිර වෙච්ච ගතියක් ඇත්තේ නැහැ. නමුත් දැන් සමාධියක් තියෙන්න පුළුවන් හිර වෙච්ච සමාධියක්. හිතන්න අපි හිත හිර කරගෙන ඉන්නවා. හැබැයි දාඩියක් දානවා නිකන් හරිය වෙහෙස කර ගතියක් තියෙනවා සමාධියක් නම් වගේ හිත කොහෙවත් දුවන්නේ නැහැ. හැබැයි හරි වෙහෙසයි. එතකොට පස්සද්ධිය නැහැ. එතකොට පස්සද්ධියෙන් හොඳට මේකත් එක නියම් බ්ලෙන්ඩ් වෙලා තියෙනවානේ. සිතේ සමාධියක් සමාධි ලක්ෂණය පස්සද්ධියකින් මාර සපෝට් එකකින් මේක හරි බැලන්ස් එකක් තියෙනවා. අපි හිත සමාධිමත් උනා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක නිවැරදිම සමාධියක් කියලා. නමුත් අර වගේ හොඳට මේ දේවල් ඔක්කොම නිකන් සමබර වෙලා හිත සංසුන් වෙලා ඒ වගේම මනස සැහැල්ලු වෙලා හරිය ප්‍රීති සාගත ගත්තයක් හරි නිමිච්ච තත්ත්වයක් සැහැල්ලු තත්ත්වයක් තියෙනවා නම් එතනදී පස්සද්ධියත් මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ නිසා සමාධිමත් වෙච්ච හිත පස්සද්ධිය සහිත වෙන්නත් පුළුවන් රහිත වෙන්නත් පුළුවන්. පස්සද්ධිය සහිත හිත නම් පස්සද්ධියත් සහිත නම් එතකොට යෝගාචාර කිසි ප්‍රශ්නයක් නැහැ. බොහොම සුවදායී බවක්, සුවපත් බවක්, සහනශීලී බවක් තමයි යාට දැනෙන්නේ. එහෙමයි සර්. ඒ ඉරන්ත මහත්මයා මම හිතන්නේ ඔබතුමායි ගැටලුවට පිළිතුරු ලැබුණා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද පැනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. අදට ලැබුණ කාල වේලාව ඉක්මවා ගොස් තියෙන නිසාත් ලබන සතියේ සිංහල අවුරුදු උදාවන නිසාත් අපිට මේ වැඩසටහන ලබන සතියේ කිරීමට අපහසුකමක් තියෙනවා. ඉතින් අපේ මේ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන අතරම චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් තියෙන වැඩසටහන ඉදිරිපත් කරන්නට අපි යොදාගෙන තිබුණේ 20 වෙනිදා. අපේ ස්වාමීන් වහන්සේත් අපි දැනුවත් කළා. ඉතින් ඔබ සියලු දෙනාටම මා තාම කාරුණිකව ආරාධනා කර සිටිනවා නැවතත් 20 වෙනිදා අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ අවසාන වැඩසටහනෙන් අපි ඒ අවබෝධය ලබා ගන්නට ඔබට පෙළගැසෙන්න කියලා. ඉතින් මේ වැඩසටහනට අද සහභාගී වෙන සියලු පාර්ශ්වයන්ට පින් අනුමෝදා කිරීම සඳහා මම මෛතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ චන්දිමා මහත්මියට පින් අනුමෝදනා කරන්න. ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද, සිල් මෑණිවරුන් වහන්සේලාගෙන්ද, සතිමත් හිත මිතුරු මිතුරියන්ගෙන්ද අවසරයි. අවිද්‍යා අන්ධකාරයෙන් ප්‍රමාද වී සිටින අප සැම සතියේ බල මහිමේ ආලෝකවත් කරලීමේ උදාර පරමාර්ථයෙන් යුතුව අද දිනද මෙම සතර සතිපට්ඨාන සාකච්ඡා මාලාව සඳහා වැඩම කරමින් ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයේ ඉතා සරලව සහ නිහතමානීව දේශනා කරමින්
පහට අවවාද අනුශාසනා දෙමින් ගුණනුවන විහිදූ නිස්සරණ වන සේනාසනයේ ගරු කෘත්‍යාධිකාරී ගෞරවනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ විසින් සිදු කළ මෙම ශාසනික සේවය ඉතා ගෞරවයෙන් සහ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව වැඳ නමස්කාර කොට සිහිපත් කරමින් මේ ආත්ම භාව වශයෙන්ම නිවනින් සැනසේවායයි ප්‍රාර්ථනා කර සිටිමු. අද දිනද මෙම වැඩසටහනෙහි ප්‍රථම අංගය මෙහි වූ මාතලේ ධම්මදස්සන ස්වාමින් වහන්සේටත් සූත්‍ර දේශනාව සජ්ජායනා කළ මල්පාන චන්ද්‍රතිස්ස ස්වාමින් වහන්සේටත් දෙපා නැමද ගෞරවයෙන් යුතුව පින් අනුමෝදන් කරමු. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහත් උතුමන් වහන්සේලාටද සුවයක් ගෙන දුන්නා වූ බොජ්ජංග ධර්මයන්ගේ ආනුභාව බලයෙන් ඔබ වහන්සේලාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවායයි ඉතා ගෞරවපූර්වකව හා මෙත්සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිමි. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු කැප කරමින් මහත් වූ උමනාවකින් සහ සංයමයකින් යුතුව දේවකාරියක් සේ සලකමි මෙම වැඩසටහන මෙහෙවන සංජීව රත්නායක මහතාට අපගේ හදපිරි ගෞරවය මෙම අවස්ථාවේදී පුද කරමු. නිස්සරණ වන සේනාසනයේ සූම් තාක්ෂණ ගිණුම ඔස්සේ මෙම වැඩසටහන සිදු කිරීම සඳහා නිරන්තරයෙන් උපකාර කරන හේමන්ත රණවක මහතාවත් ලක්මාල් මහතාවත් ගෞරවයෙන් සිහිපත් කර පින් දෙමු. මෙම වැඩසටහන් හා සම්බන්ධ වන සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සිල් මෑණිවරුන් වහන්සේලාටත් සතිමත් හිත මිතුරු මිතුරියන්ටත් මෙත් සිතින් පින් දෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චන්දිමා මහත්මිය. ඔබ තුමිය තමයි මේ වැඩසටහනේ ආරකාරත්වය සහ සංස්කරණය සහ සියලුම මරපැන දරන්නේ. ඉතින් ඔබතුමීටත් අපි සියලු දෙනා වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ ධර්මානුබෝධය මනින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුබ පින් අනුමෝදනා කරමු. ඉතින් අද දවසේ අපි වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මම අපේ ස්වාමීන් වහන්සේට තාමත්ම නමස්කාර දෝරු කරනවා. දේවාල මෝදනාව කිරීම සඳහා හොඳයි. ඉතින් අද දවසෙත් අපි සියලු දෙනා එකතු වෙලා මේ විදිහට අපි තුල ගුණයක් දිනු කරගන්න වෑයම් කළා. ඉතින් මේ තුලින් අපි රැස් කරගත්ත අවසීලම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් අනුමෝදන් වේවා. අප සියලු දෙනාටම උතුම් නිවන් සුවබෝධයේ පිණසම මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා හිතේ තියාගෙන අපි ගාථා සජ්ජායනා කළා. පින් අනුමෝදන් කරමු.